हालेलुया हालेलुया स्तुति स्वामिनी प्रशंसा वेवा मैं उदासीन अपि स्तुति करमिन स्वामी महंसगे अभिमुखे अपि प्रीति वेमु मम विश्वास करना है कि ने काट साक्षियक तिबन देवियान वहां से कलावु देवा मैं मुलु सत्य पुराबुन वहां से अप सामग सिटिमिन अप धायर मात करते बनवा अप ट सप्यादी तिबन अप ट स्वेन वहां से अप के शरीर दिव्य में स्वयं थबा तिबन इस अप ट क्या न पुलान स्वामी ओ वहां से यहापात ओ वहां से विश्वासवंताई स्वामी ओब वहां से ये तदत සදහටම එකාකාරයි ස්වාමිනේ ඒ වචනේ කවදාවත් වෙනස් වන්නේ නැහැ හාලෙලූයා මේ උදෑසන අපහා සමග සම්බන්ධ වන සියලු දෙනාටම අපි සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ උන් වහන්සේගේ වචනේ වමින් ඔබව සුව කළයි කියලා ඒ විතරක් නෙවෙයි උන් වහන්සේ වචනේ කියනවා උන් වහන්සේ ඒ කුණු නොවන බීජයෙන් අපට මේ මිදීම ගැළවීම දී තිබෙනවා කියලා ඉතින් අපි විශ්වාස කරමු ස්වාමින් වහන්සේ ඒ කුණු නොවන බීජයයි ඒ කුණු නොවන බීජේ අපේ අපේ හදවත් තුළට අපි ඒක වපුරා ගත්තා නම් නැත්නම් අපි ඒ ජීවන වචන අපි කතා කරනවා නම් උන් වහන්සේ කියනවා අපට දෙවියන් වහන්සේගේම ශක්තියෙන් ජීවත් වෙන්න පුළුවන් හාලෙලූයා ස්තුති මේ නැවත ඉපදීම කියන දේ ඊටාම වැදගත් අපි යේසුස් වහන්සේගේ කුණු නොවන බීජයෙන් තමයි නැවත ඉපදුනේ අපි ජීවත් වන්නේ ඒ වචනයෙන්මයි ඒ කුණු නොවන වචනයෙන් අපි ජීවත් වෙමු හාලෙලූයා ස්තුති ස්වාමිනී Facebook හරහා YouTube තුලින් සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මේ උදෑසන කතා කරයි කියලා ඒ වගේම උන් වහන්සේ උපස්ථාන කරයි කියලා ඔබ විශ්වාස කරන දේ ඇදහිල්ලේ නැඹ යම් දෙයක් විශ්වාස කරනවා නම් ඒ දේ දෙවියන් වහන්සේ බලා සිටින ඔබගේ ජීවිතයට ආශිර්වාද කරන්න. හාලෙලූයා අපි ගායනා කරමින් අපි ප්‍රීති වෙමු. මේ දවස ස්වාමින් වහන්සේ සෑදුවා. ඒ නිසා අපි ප්‍රීති වෙමු. හාලෙලූයා අපි ප්‍රශංසා කරමු. අපගේ දෙවියන් වහන්සේ බලවන්තයි. උන්වහන්සේ ජීවමානයි. හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී ස්තුති වේවා. හාලෙලූයා මේ දවසේ මේ උදේ මේ ස්ථානයේ මා ස්වාමින් නම දෙමි. හාලෙලූයා ස්තුති ස්වාමිනී स्वामी नाम दीदी
स्वामी महंसे यहाँ मैविले देवियान महंसे देवियान महंसे मैविल दिहा बालनकोट उन महंसे प्रकाश करण मेके यहाँ पात किया नमुत उन महंसे मैविले यहाँ पात्म वास्तु ओबाय मामाय महंसे ओब दिहा बाला उन महंसे कहने ओब इता यहाँ पात हालेलुया देवियान महंसे हेम साक्षी धारण वना उन महंसे गे मैविले उतुम वास्तु दिहा बालमिन අපි කොතරම් ස්තුතිවන්ත වෙන්න ඕනේ උන්වහන්සේ අපව වස්තුවක් ලෙස තෝරාගත් නිසා උන්වහන්සේගේ නාමයෙන් අපව කැඳවගත් නිසා සමේ උදාසන උන්වහන්සේ මේ විශ්වයේ මුළු අලංකාර භාවයේ දිහා මහන්සේ බලමින් උන්වහන්සේ ප්‍රීති වෙන නමුත් උන්වහන්සේගේ දරුවන් ප්‍රශංසා කරමින් ප්‍රීති වෙන විට උන්වහන්සේ මං විශ්වාස කරන ඊටත් වැඩියෙන් උන්වහන්සේගේ හදවත ප්‍රීතියෙන් පිරෙනවා
समय उदयसन अभी गायना कर बुद्धि कटम अभी के मो इरहंद तारका मेवे स्वामिनी उपहान से माय ए वगे मो ए अलंकार भावे मेव देवियान वहां से अपे के जीविते अपगे हदवत नवत वार्यक उन वहां से समग संबंध कला हालेलुया irahand taraka melva devindu bhai ma devi mudava gelavu samidu bhai savi bala devi ve mahimaya obata mai samada obatai yesani obata mai irahand taraka melva devindu
हालेलुया 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 मैं गीतिका अभी गायना करने वेला वेदी उप देवियन महान से समग संबंध वेन एक तमाय वैदगात्म दे मैं गीतिका अभी यम किसी रंगने अकरण वात यम किसी मनुष्य अंत पेनुं कराने ने मैं कराने आपे देवियन महान से आपे गायना कराने आपे यहाँ पात्म उत्तम दे आपे देवियन महान से रे देमु आपे केवल स्वामी ने मागे हादवत मागे मानस ओब वाहन से वेता मामा थाबनवा स्वामी ने बाइबल एकीन आपे उन वाहन से वेता आपे के सितुविली आपे के मानस थाबनविटे उन वाहन से आपे के मानस शांत समाधाने तबान එනිසා ඔබ මේ ගීතික ගායනා කරන අවස්ථාවේදී ඔබගේ මනස උන්වහන්සේ කෙරෙහි යොමු කරන්න. ඔබ කියන්නේ ස්වාමිනී මම ඔබ වහන්සේ සමග සම්බන්ධ වෙනවා. මේ මුළු මැවිල්ලම ඔබ වහන්සේ මැව්ව නිසා මම ස්තුති කරනවා ස්වාමිනී. ඒකේ අලංකාර භාවය නිසා මම ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ දුන්න සෑම පොරොන්දුක් උදෙසා මම ස්තුති කරනවා ස්වාමිනී. හාලෙලූයා අපි ගායනා කරමු දිගින් දිගටම ඒ පොරොන්දු අපි සැක කරන්නේ නැතුව අවිශ්වාස කරන්නේ නැතුව අපි ඇදහිල්ලෙන් ස්ථීරව ඉදිරියට ගමන් කරමු අපේ දෙවියන් වහන්සේ බයිබලයේ කියනවා පොරොන්දු රාශියක් උන්වහන්සේගේ දරුවන්ට දීලා තිබෙනවායි කියලා. ඉතින් මේ පොරොන්දු තිබෙන්නේ මේ පොළවේ උරුම කරගන්න. අපි ස්වර්ගයට ගිහාම අපිට කිසිම සතුරෙක් නැහැ හේ දුරු කරන්නවත් පලා හරින්නවත් පළවා හරින්න. ඒ සතුරා ඉන්නේ මේ පොළවේ. ඉතින් ඒ බාධා ඒ यक्षवन्नावुवा संहार प्रश्न वेन्नपुलुवां खंदु साहित प्रश्न खंदु वगे प्रश्न एवा दुर्खरांड अट अनकरांड दिव्यान्वांसे बाले आधिपत्य दिव्यन एवा मे पोलवे जायगेन अपि पोरुंदु उरुम करगानिम अपि गायना करमिं कियमु स्वामिनि ओबवांसे मट दुन्न पोरुंदु मम थदिं अल्लगान्नां हालेलुया अपि गायना करमु हालेलुया स्तुति स्वामिनि Yeah.
ස්වාමීන් වහන්සේගේ විශ්වාස කරනවා නම් ඇදහිල්ලෙන් දැත්තුසව කියන ස්වාමිනී මම ඇදහිල්ලෙන් ඒ දේ ලබා ගන්නවා ස්වාමිනී හල්ලෙලූයා හල්ලෙලූයා ස්තුති ස්වාමිනී ඇදහිල්ලෙන් විශ්වාසයෙන් පොරොන්දු මම උරුම කර ගන්නවා ස්වාමිනී හල්ලෙලූයා ස්තුති ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී ගෞරව වේවා ස්වාමිනී ඔබ වහන්සේ යහපත් දෙවියන් වහන්සේ බලවත් දෙවියන් වහන්සේ හල්ලෙලූයා අල්ෆා සහ ඔමේගා සියලු දේම ස්වාමිනිය ඔබ වහන්සේ දන්නා දෙවියන් වහන්සේ අවසානයේ දැක තිබෙනා වූ දෙවියන් වහන්සේ හල්ලෙලූයා උන් වහන්සේ සියල්ලම දන්නවා ප්‍රඥාවන්ත දෙවි කෙනෙක් අපි නමස්කාර කරන්නේ හල්ලෙලූයා උන් වහන්සේ බයිබලයේ කියන උන් වහන්සේගේ ප්‍රඥාව කියන්නේම කරන්න බෑ අපිට සොයා ගන්න බෑ උන් වහන්සේගේ ප්‍රඥාවේ උන් වහන්සේගේ ප්‍රඥාවේ මහත්කම අපට සොයා ගන්න බෑ. ඒ දෙවියන් වහන්සේ බලවන්තයි. සමිදේ උතුම් දෙවිදේ. ඔබ වහන්සේට මම ගායනා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ වචිනේ කිව්වා ස්වාමිනී. ඔබ වහන්සේ යටහත් පහත් වී දෙවියන් වහන්සේගේ ස්වරූපේ අතහැර මනුෂ්‍යාකාරයෙන් මේ පොළවට පැමිණියා ස්වාමිනී. අපි ස්තුති කරනවා අප වෙනුවෙන් පූජාවන පිණිස ඔබ වහන්සේගේ ජීවිතේ පුද කරන පිණිස මේ පොළවට පැමිණියා ස්වාමිනේ ඒ යටහත් පහත්කමේ ස්වභාවය අපට දුන්න නිසා ස්තුති ස්වාමිනේ ස්තුති ස්වාමිනේ යටහත් පහත්කමේ ආත්මය තුලින් අපි ජීවත් වෙනවා ස්වාමිනේ මන්ද ඔබ වහන්සේ පැවසුවේ යටහතුන්ට ඔබ වහන්සේ අනුග්‍රහය අධික ලෙස දෙනවයි කියලා ස්වාමිනේ हालेलुया अभी गायना करूँ स्वामीनी देव कहमत करना है ओबाहन से मैं पोल वटे पैमिनी है अपित मैं पोल वे जीवात वाने ओबाहन से के कहमत करना पीनी साई सामी देव तुम देवी दे हालेलुया
Sous-titrage Société Radio-Canada.
Hallelujah, Hallelujah. Swamin Mahanse Hapat. Hallelujah, Hallelujah. Baharla ekinekawa dairemat karanna me aakarin oba kiyanne oba jeevath wanne dev kematta karana pinisai. Oba jeevath wanne dev kematta karana pinisai. Hallelujah. Api waadi wemu Swamin Mahansege abimuke. Hallelujah. Ki denek dannawada e satya? Mama jeevath wanne deviyan wahansege kematta karana pinisai kiyala. Alleluia. Devian Mahansege Kemetta Karanta Un Mahanse Obavat Mavat Tora Gatta. Alleluia. I think me Tora Gani me Tama Yahapat. Samar Lato Bakalpanagar Nogre, eh, Mavatora Gatte. Mama Ekavat done in him. Mama Vat done in a Satya. Eh, Apivatora Gatte, Apitula Mono, the Tibuna Kilavat Mama done in a. Api Paukara Senaga City. Neither Api Devian Mahanseva. ඇත්තටම හඳුනාගෙන හිටියේ නැහැ අපි මම දන්නේ එක එකන එක එක සාක්ෂි තියන අයගේ ජීවිත තුල මම යාඥා කරා දෙවියනේ එහෙම කෙනෙක් ඉන්නවා නම් මට ප්‍රකාශ වෙන්න කියලා. ඉතින් එකිනෙකා අපි දන්නවා අපි ගැළවීම ලබන්න ඉස්සලා අපි හිටපු තත්වේ. නමුත් දෙවියන් වහන්සේ යහපත් ආත්මික පිබිදීමක් අපි තුල ඇති වුණාම අපේ ජීවිතේ අපි තෝරගන්න දේවල් අපේ ජීවිතේ අපි කරන ක්‍රියාවන් බොහෝ දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. මොකද අපි සාමාන්‍ය ලෙස කිව්වොත් දැන් අපි ගුරුවරියක් ගත්තොත් වෛද්‍යවරියක් ගත්තොත් නැත්නම් යම් කිසි තනතුරක සිටින කෙනෙක් අපි නැත්නම් සාමාන්‍ය සේවකයෙක් නැත්නම් ලිපිකරුවෙක් කවුරු හරි කෙනෙක් කරන රැකියාවේදී පළමු කොට ඔබ දැනගන්න ඕනේ ඔබගේ රැකියාවේ ඔබ අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි. ඒක ඔබගේ මේ ලෝකෙන් ඔබට ලැබෙන තනතුර. නමුත් ඔබ දේව දෙවියන් වහන්සේගේ දරුවෙක්. හල්ලෙලූයා. ඔබ සිටින්නේ මේ ස්ථානයේ දෙවියන් වහන්සේගේ තානාපතිවරයෙක් හැටියටයි. හල්ලෙලූයා. එවිට ඔබගේ ජීවිතයේ ඔබගේ මනසේ සිතුවිලි ඔබගේ කල්පනාව ඔබගේ දර්ශනය වෙනස් වෙන්න යනවා. ඔබ කියන්නේ නැහැ අනේ මන් දන්නේ මේ රැකියාවට උදේට මම යන්න ඕනේ ඊට පස්සේ එතන මහන්සි වෙන්න ඕනේ හරිම අමාරුයි මේ ජීවිතේ ගත කරන්න කියලා එවැනි දේවල් ඔබගේ සිතේ රැඳී පවතින්නේ නැහැ. ඔබ දැනගත්තාම ඔබ කවුද කියලා මොනම දෙයක් කරත් ගෘහණියක් වෙන්න පුළුවන්. මම දන්නවා මම ගෘහණියක් හැටියට දෙවියන් වහන්සේ තුල මම උන්වහන්සේ මට දුන්න මේ කාලය ප්‍රස්තාව වේලාව ඊටම වැදගත්. අපි ඒක අල්ල ගන්න ඕනේ තදි. වෙලාව කියන දේ අපි කියන්න ඉස්සලා ඉගිලෙනවා. ඒක තමයි හරි වචනේ. කියන්න ඉස්සලා ඒ කාල වේලාව ටක් ගාලා ඉවර වෙනවා.
උදන්නවද අපි ගත කළා වූ උදේ පාන්දර 8යි ගාන අපිට ආපහු ගන්න බෑ අපි මේ ස්ථානයට අපි ආවේ 7යි ගානකට අපිට ආපහු ඒ වෙලාවට යන්න පුළුවන්ද බෑ රිවයින් කරන්න බෑ වෙලාව විතරක් රිවයින් කරන්න බෑ ගොඩක් දේවල් රිවයින් කරන්න පුළුවන් සමහර අයගේ සෙට් වල තියෙනවා ආ ඔටෝ රිවර්ස් රිවයින් කරන්න පුළුවන් ප්ලේයර් වල නමුත් වෙලාව කියන දේ රිවයින් කරන්න බෑ ඉතින් දෙවියන් වහන්සේගේ දේවල් අපි දැනගන්න ඕනේ මේවා වැදගත් මේවා වැදගත් හලෙලූයා මේවා ඊටාම වැදගත් දෙවියන් වහන්සේ තුල ජීවිතේ ගත කරනවායි කියන්නේ මම මොහොතක් මොහොතක් ගානේ මගේ ස්වාමින් වහන්සේ සමග මම සම්බන්ධ වෙලා ගමන් කරන එක හරියට හුස්ම වගේ අපි හුස්ම ගන්නකොට අපි කල්පනා කරනවාද කවුද එහෙම කරන්නේ දැන් මම හුස්ම ගන්න ඕනේ සමහර අය මේ පැමිණිය රෝග නිසා එයා අර මැෂින් වල දාලා එයාට හුස්ම ගන්න බැරුව හිටියා කාලයක් දෙවියන් වහන්සේට අපි ස්තුති කරන්න ඕනේ දෙවියන් වහන්සේ අපිට නොමිලේ හුස්ම දීලා තිබෙනවා හැලෙලූයා හුස්ම ඇති සියල්ලෝම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරව හැලෙලූයා ඒ නිසා අපි හුස්ම තිබෙන තුරු අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු ඒ වගේ මම කැමති ඔබට මතක් කර දෙන්න අපේ පොත්හලේ තිබෙනවා පැමලාගේ යාඥාව කියලා DVD තැටියක් මේක ඉතාම අලංකාරමක ෆිල්ම් එකක් චිත්‍රපටියක් ඉතින් ඔබට පුළුවන් මේ DVD තැටියෙන් ගෙදර ගිහිල්ලා DVD සෙට් එකක් තිබෙනවා නම් ඔබට බලන්න පුළුවන් මේකේ මේ මම කතාව කියන්නේ නැහැ ඒතර ඔක්කොම දැනගන්නවනේ ඉතින් පැමලාගේ කතාව ඉතාම අලංකාරයි විවාහ නොවුන අයටත් හොඳයි විවාහ වුණ අයටත් හොඳයි අනිත් අයට උපදෙස් දෙන්න ඕන කොහොමද මම මගේ සහකරුවා නැත්නම් මගේ සහකාරිය සොයාගන්නේ ඉතාම වැදගත් තීරණයක් නේද කවුරු හරි ඔබ විවාහ වෙන්න ඉන්නවා නම් ඒක ඉතාම වැදගත් තීරණයක්. ආදම් වගේ වෙන්න එපා. ඔබ ආදම්ලා නම් ආදම් වගේ නම් වෙන්න එපා. ඔබ දෙවෙනි ආදම් නැත්නම් අන්තිම ආදම් වගේ වෙන්න තීරණයක් කරගන්න. මොකද ආදම් කරපු දේ වැරදි. මම ඊයේ දේශනාවක් ඇහුවා. ඒ දේශනාවේදී ඒ දේශකයා කිව්වා දැන් ආදම්ට දෙවියන් වහන්සේ උත්පත්ති කතාවේ දෙවියන් වහන්සේ ආඥාවක් දුන්නා. මේ යහපත සහ නපුර ගහෙන් විතරක් කන්න එපා. අනිත් ඕනෑම ගස් වලින් කන්න. ඉතින් ඔබ දන්නවා සාමාන්‍ය දෙවියන් වහන්සේ මැවුම් කරු ලෙස උන්වහන්සේ ඊදන් උයන මවලා ඉත අලංකාර ගස් කොළන් තබලා එතන දෙවියන් වහන්සේ වුන්ට කිව්වා ඕනේ ගහකින් ඕනෑම පළතුරක් කන්න කියලා. නේද? කිසිම සීමාවක් තැබුවේ නැහැ. එකම දේ තහනම් කළේ ඒ යහපත සහ නපුර දැනගැනීමේ ගහෙන් විතරක් කන්න එපා. ඉතින් ඒක දෙවියන් වහන්සේ දැනගෙන හිටියා ඒ ඒදා නුවේනේ නැත්නම් ඒදා නුවේන වට කරමින් අවට මේ විශ්වයේ සතුරෙක් ඉන්න බව. ඉතින් දෙවියන් වහන්සේ ආදම්ට ඒ දේ දැනුවත් කළේ නැහැ. ආදම්ට කිව්වේ මොකද්ද මේ ගහෙන් විතරක් කන්න එපා. ඒ වගේම ආදම්ට දෙවියන් වහන්සේ කිව්වේ මොකද්ද මේ ඒදන් උයනේ වගකීම ඔබ සතුයි. වත්ත බලා ගන්න. ඒ වගේම ඒ මෙහෙ කරන්න මේ වත්තේ තිබෙන දේවල් ඔබ සීමා අනුව ඔබ ආරක්ෂා කරන්න ඒ මෙහෙ කරන්න කියනේ වචනේ නැතයි වත්ත බලා ගන්න කියන්නේ ඇත්තටම දෙවියන් වහන්සේ වචනේ දුන්නේ හෙබ්‍රු භාෂාවෙන් අර්ථවත් වන්නේ මේකයි. දෙවියන් වහන්සේ කිව්වේ නේ ආදම්ට සතුරෙක් ඉන්නවයි කියලා. නමුත් ඔබ ඒ වත්ත ආරක්ෂා කරන්න සතුරට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා. ඒකයි දෙවියන් වහන්සේ ඒ වගකීම ආදම්ට දුන්නේ. දෙවියන් වහන්සේ කිව්වේ නැහැ සතුරෙක් ඉන්නවයි කියලා. නමුත් ආරක්ෂා කරන්න. ඔබ වග බලා ගන්න සතුරාට මේ වත්තට ඉඩ නොදෙන්න ඉඩ නොදී ඒදානු විනට ඉඩ නොදී ඔබ ඒ ආරක්ෂාවෙන් ඒ වත්ත බලා ගන්න කියලා. ඒ විතරක් නෙවෙයි සතුරාට සතුරාගේ හඬවත් අසන්න එපා කියලා දෙවියන් වහන්සේ උට කිසිම දෙයක් කිව්වේ නැහැ. වත්ත ආරක්ෂා කරන්න විතරයි කිව්වේ. ඉතින් අපි දන්නවා ඊට පස්සේ දෙවියන් වහන්සේ ආදම් තුලින් ඒවව මැව්වා. දැන් මෙතෙක් කාලයක් දෙවියන් වහන්සේ සමග සම්බන්ධකමක් යෙදී සිටිය ආදම් මම ගිය සතියේත් කිව්වා. ඊට පස්සේ දෙවියන් වහන්සේ උට කොතනම් ප්‍රඥාව දුන්නද කිව්වොත් ආදම් හැම සත්වෙක්ම නම් කරා. ආදම් බැලුවා මේ ගෑනු සතා අලියා. මේ පිරිමි සතා මේ මුවා මුව දෙන. ඊට පස්සේ කල්පනා කරා මගේ කෙනා කෝ
मगे सहकारी को मे मुंट ओको इनवा सहकार मटन ती कल्पना करती आदा आदा मणि मारे कल्पना करती स्वामी उपहांस मतक नतीद वेरदुनाद आ मट सहकारी लबादेन पिनीस नै नै दिव्यान महंसे टमतकूड़ी ने मंग विश्वास कर मम दाने हरिद की आदम ट पसे ऐने हिटबू सत्वन सेल दिनाम नम करला सत्वन अंडगा दिव्यान महंस दुन प्राज्ञा क्रियाकर पसे थम आई दिव्यान महंस हुद निंदकट अतुल करला आदम तुली एव मेव मगोद नैत्ंग एव हिटिया नांग ओ वेडे कर समहार लाट आता मम हरी बिजी स्वामी अराध मिनसुकी आ मट खाले ने स्वामी एक हेम हिटपुदे ओने का गीला करपुदे मट नाम करोने काले मदिनीसा ने मे दिव्यान महंस देना हिटिया नियमित वेलावट ओहुगे सहकारुआ सहकार्य ओहुगे जीवित गेन थिंक दैंग एवा मैं वाट पास अतरम एवा इथा अलंकार वीटिंटे आदम पुदुम वेन्ने आदम बलाग्निने मेक मंग वगे मई इट मे दिव्यान महंसे कियपू ए आज्ञा मंग विश्वास करना ऐट की अन्नति अट मे ए दुवेने ओणम गसकिंग खन्न पुलवाम ओणम फल भुक्ति विदिन्न पुलवाम नम दिव्यान महंसे क्यूवा मे गह एंग अट खे पाई गेल एक अंकर एन सा खंडे अन्े पा मंग विश्वास करना हू कियपू आकार ए पणिविडे दुन्न आकार कोहमद कीला मम दाने ने नमुत ए सर्पया बाइबल कीनो कपटिकमेन तुन्वेनी परिच्छेदे कीनवा ए सर्पया वनाहि स्वामी वु देवियान वहांसे सैदु वने कवर सत्वयकट वडा प्रयोग सहित वूये इतिं ए प्रयोग ए सर्पया मुर्गे खटीट हिटिये मोकद मेतन कीनो एतन कीनवा वने कवर सत्वे कुटत वड़ा प्रयोग सहित मुर्गे खेटीट हिटियो काकुल हतरा तीन दी एस आर पैट मुर्गे खेटीट एविल्ला वशी केरुआ स्त्री अट मुकद आज्ञाव दुन्य आदाम थिंक ऊट देनगा नोने उना मे स्त्रीय ए वाट मे सत्य दान्नवाद केला मे सत्य मतकद केला आहन कोट आप दाकी नवा ए मुखाद देखी ओ आप ओ नम गस किंग खान क्यूवा नमुत मे गाहे मे गह अल्लाते पाई अततियान्नते पाई खाणते पाई बलांड एट देव वचने दिव्यान महंस की आज्ञा अमत कौना बहु विराट एक तमय वेन्ने अभी दिव्यान महंस की वचने धन्यति निशा तमय यक्ष गे उगुल वलट अभी हसुवेन्ने यक्ष अभी व मम्मी उदयसन कथा कर हिटिया अभी व हसुकराने कहुमद मासम का हरवंड हितोपदेश पोते हायवेनी वेकिताम अलंकार पदे उब गेदर गिहिल मे पदे मेने ही करान हायवेनी पारिच्छेदे देवेनी पदे इताम वेदगत पदे हितोपदेशे दहाटे विसियेके वेदगत पदे वन आकारे मगे दिवे तमय जीवन वचन ने तम मरणीय वचन तिबेन एहा समान मे पदे इताम वेदगत इताम वेदगत पदया हाय देख नुमे मुके खीम वलिन पटलेवी नुमे मुके खीम वलिन असुवी सिटिन्ने हिनाम मितने पहदिरुं पेनकन पेनुं कराने अपे मुके खीम वलिन तमाई अपिम अपवम पटलवाने अक्षय अपे मुके अपि यमहा समहार देवल अपि प्रकाश करनवा ए वचन अरगन यक्ष अपिटम पहार गहनवा अपिटम प्रहारे लक्करने अपेम मुखेन पिटकरण वचन मुद यक्ष अट अपे सितुविली अनिवार्यम कियवन्न बै दानि नह ऊ दिव्यान महंसे नेमे मतक तियागंड दिव्यान महंसे उन्महंसे अपिव मेव्वे उन्महंसे समानव नतन स्वरूपेन हा समानत्वेन दिव्यान महंसे उन्महंसे के दारुवन लेस अपव पत् करला तिबेनि थिं देवनुव सिटिन्ने दिव्यान महंसे देवनुव सिटिन्ने अपि ए सर्पयावत याक्षावत नेवे निसहोतट मतक तियन्न सर्पया याक्षा सिटिने अपगे पाद यट इति एनिसा ओब याक्षाव ए स्थाने तबा गांडे ओबगे वचन ओब हरिगस्व गांडे ओब वेरदि वचन कथा करमिन सिटिनवा नंग ओब कियन्न स्वामिनी मगे मुके खीमली मम असुवी सिटिनो दैन मम मोनवद करन्न ओने यसाया 54:17 किनो ए वचन वल बल कडंड मट विरुद्ध किसी अवियक सफलवाण यक्षण उबट बै मगे जीवितेट मेवनी सितुविली अदहस्दान मेवनी वचन कथाकरण मरणीय वचन
මම යේසුස් වහන්සේගේ නාමෙන් බල රහිත කරනවා. ඒව වචන බල රහිත කරන්න. ඒව වල වචන වල බලය කඩන්න. එවිට ඔබගේ ජීවිතේ ඔබ ආරක්ෂා කරගන්නවා. ඉතින් දැන් අපි යමු ආදම්ගේ ජීවිතේ බලන්න. ආදම්ට දෙවියන් වහන්සේ දුන්නාන හරියට ආදම් කොයි විදිහට කිව්වද නැද? අද දන්නෝ අපි අපි මේ පොළවේ ඉන්න තාක්කල් ස්වාම පුරුෂයන් බාහරයන් ලෙස නැත්තම් සමහර අපිට උපදෙස් ලැබෙනවා. අපි කන්තෝරුවෙන් වෙන්න පුළුවන්, අපි වැඩ කරන ස්ථානවල වෙන්න පුළුවන්. සමහරලට අපි අහන්නේ නැහැ හරිද? සමහරට මමත් මොන හරි කියනකොට ආමන් දන්නවා, මං ආමන් කරන්න. අපි එහෙම තමයි කරන්නේ. සමහරලට කරන්න යනකොට මොකක්ද කිව්වේ? එහෙම වෙලා තියෙනවද කාට හරි? මොනවාදෝ කිව්වා, මොකක්ද කිව්වේ මට මතක නැහැ. ඒ අවස්ථාවේදී මතක නැහැ. මොකද හරියට අපි ඒක ඇහුවේ නැහැ. ආයි කියන්නකෝ. ඉතින් ආයි දුවගෙන ගිහලා අහන මොකක්ද කිව්වේ? පණිවිඩයක් දෙන්න කිව්වා. මේක 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 හරියට මේ පණිවිඩය දෙන්න. ඉතින් අපි ඇහුවේ නැහැ. ඒක තමයි ඒද ඒ වට උනේ. ඒව ඇහුවේ නැහැ හරියට. බයිබලයේ කියනවා ආදම් නෙවෙයි රැවටුනේ ඒවා. ඒවාව තමයි රැවට්ටුවේ. දැන් ඒවා ඒ ඵල අරගෙන කාලා දැන් මොනවද කරේ අය? කාලා ආදම් මේවා විතරයි මේ ඒදන් උනේ හිටියේ. වෙන කවුරුත් හිටියේ නැහැ. ඒ දෙන්න විතරයි. තවම පරම්පරාවක් බිහි වුණේ නැහැ පාපය මේ දෙන්නව පාපයට ඇතුල් කරන්න. ඉතින් ඒ අවස්ථාවේදී අපි දකිනවා මං විශ්වාස කරන විදියට මම දන්නේ ඒක ඇත්තද හරිද කියලා. මොකද දෙන්නෙක් ඉන්නවා නම් එක්කෙනෙක් දාලා ඒ වෙන කොහෙවත් යන්නේ නැහැ. ඒ දනු වෙනම තමයි ඉන්නේ. ඉතින් ආදම් බලබල හිටියා. ඇය කරන ක්‍රියාව ආදම් හොඳටම දැනගන්න ඇති. ආදම් ඇය ඒ ඵල කාලා දකින්න ඇති. අයියා ඒවා මොකද වුනේ? නෑ මේ ඵලේ හොඳයි. ඔයත් කන්න. ආදම් දැන දැන තමයි පාපය කරේ. ආදම් ඇත්තටම ඒවා කෙරේ පව් කියලා හිතුණා. අනේ දැන් ඒවා වැටුණා. ඒවට මොකද්ද වෙලා තියෙන්නේ මම දන්නේ. ආදම් දෙවියන් වහන්සේට වැඩියෙන් ඒවට ප්‍රේම කරා. ඒකේ ලොකුම ප්‍රශ්නේ මේකයි. දෙවියන් වහන්සේ ආඥාව දුන්නේ ආදම්ට නම් ආදම් තීරණයක් කරන්න තිබුණා. ඔබ කෑවා. අපි ඉමු දෙවියන් වහන්සේ සවස් වරු එනකන්. ඊට පස්සේ අපි තීරණයක් ගමු. නැහැ. ඔහුට පුදුමාකාර ඒ ප්‍රේමයක් තිබුණා ඈ කෙරෙහි. ඇලුම් වී හිටියා. ඒක හොඳ ප්‍රේමයක් නෙමෙයි ඇත්තටම. මොකද දෙවියන් වහන්සේ කියන්නේ පළමු කොට කාටද ප්‍රේම කරන්න ඕනේ? අපේ ස්වාමින් වහන්සේට. අපගේ මුළු හදවතින්, අපගේ ආත්මෙන්, අපගේ මනසින්, අපගේ බුද්ධියෙන්, අපගේ ශක්තියෙන් අපි කාටද ප්‍රේම කරන්න ඕනේ? අපේ දෙවියන් වහන්සේට. අපේ සහකරුවාට හෝ සහකාරියට නෙවෙයි, ඒ දෙවියන් වහන්සේට දෙන ප්‍රේමයෙන් අපි ඒ පුද්ගලයාට දෙන්න ඕනේ. ඒ ප්‍රේමයෙන් නෙවෙයි. මෙතන වැටීමට ඇත්තටම ආදම් වැටුනේ නැත්නම්, ආදම් මේ ඵලේ කෑවේ නැත්නම් මම හිතනවා වෙනස් දෙයක් සිදු වෙන්න තිබුණා. දෙවියන් වහන්සේ වෙන මොන හරි දෙයක් කරන්න තිබුණා. මේ මුළු මිනිස් සංහතියම වැටුනේ ඇයි? ආදම් ඒ ඵල කාපු නිසා තමයි. ඉතින් ඔබගේ ජීවිතේ ඔබ දන්නවා නම්, ඔබගේ ස්වාම පුරුෂයා, ඔබගේ භාර්යාව නැත්නම් සහකරුවෝ සහකාරිය යම් බලපෑමක් ඔබගේ ජීවිතේ කරනවා නම්, දෙවියන් වහන්සේට වඩා උතුම් දෙයක් කරන්න කිව්වා නැත්නම්, දෙවියන් වහන්සේට දෙන ස්ථානය නැතුව ඔබ වෙන ස්ථානයක් දෙනවා නම් කල්පනා කරන්න. ඒ තීරණ ගන්න ඉස්සලා මොකද අපේ සහකරුවා හොඳයි, වැදගත් අපේ ජීවිතේට. ඔහු තමයි මා සමග සිටින්නේ. නැත්නම් ඔබ විවාහ වෙලා නැත්නම් දෙවියන් වහන්සේට ඔබ මුල් ප්‍රේමය දෙන්න. ඒක ඉතාම වැදගත්. දෙවියන් වහන්සේට දෙන ස්ථානය වෙන කිසි දෙයකට දෙන්න එපා. ඒක තමයි ආදම් කරගත්ත විශාලම වැරද්ද. ආදම් පොඩ්ඩක් ඉන්න තිබුණා. නැහැ, දෙවියන් වහන්සේ මට දුන්න වගකීම මම කවදාවත් පැහැර හරින්නේ නැහැ. ඒක එතන කියන්නේ ද්‍රෝහිකම් කරයි කියලා. මනුෂ්‍ය ද්‍රෝහිකම් කරා දෙවියන් වහන්සේට විරුද්ධව. ඉතින් ඒ දේ ඔහු නොකල හිටියා නම් මෛතන ගොඩක් දුරට වෙනස් වෙන්න තිබුණා දේවල්. හරි. මෛතන තවත් ෆිල්ම් එකක් තියෙනවා පල්ලෙහා ෆයර් ප්‍රූෆ් කියලා. ඒ ඒ ඒ චිත්‍රපටිය තිලා ඉත අලංකාරයි. ඔබට පුළුවන් පහත මහලෙන් ගන්න. ඒකත් විවාහක අයට හොඳයි, අවිවාහක අයටත් හොඳ චිත්‍රපටියක්. ඒ දෙන්නාගේ ජීවිතේ ඒ අයට තිබුණ පරීක්ෂාවෙන්, පීඩාවෙන් කොහොමද ජයගත්තේ කියලා. ඒ වගේම ආත්මය, ප්‍රාණය හා ශරීරය කියන පොත, ඇන්ඩ්රු වොමෙක් කියන දේවදාසයාගේ පොත් ඉතාම හොඳයි, අලංකාරයි. ඔහු හොඳ සත්‍යතාවේ වචනේ උගන්වනවා. ඉතින් ඔබට පුළුවන් පහත මහලෙන් ගන්න. සිත් දැඩිකම,
සිත දැඩිකම ඔබගේ සිත දැඩි කරගන්න එපා දැඩිම තිබෙනවා නම් ඔබ කියවන්න අලුත් ඔබ හා ශුද්ධාත්මය දෙවියන් වහන්සේ ගේ ශුද්ධාත්මන වහන්සේගේ බලෙන් අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා හරි අපි දෙවියන් වහන්සේගේ වචනෙට යමු අපි කියමු ස්වාමිනේ මේ උදාසන අපිට ඔබ වහන්සේගේ සත්‍යතාවයේ වචනෙන් කතා කරන දෙවියන් වහන්සේ නිසා ස්තුතියි ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ ජීවමානයි ගිය සතියේ මම ප්‍රකාශ කරා අපගේ දෙවියන් වහන්සේ අසමර්ථ වන්නේ නැහැ හල්ලෙලූයා ඉංග්‍රීසි වලින් කියනවා God will never fail you God will never fail you දෙවියන් වහන්සේ ඔබ වාසමර්ථ කරන්නේත් නැහැ දෙවියන් වහන්සේ අසමර්ථ වන්නේත් නැහැ දෙවියන් වහන්සේ ඔබවත් අසමර්ථ වන්ට ඉඩ දෙන්නේ නැහැ ඔබ ඉඩ දුන්නොත් මිසක් මොකද දෙවියන් වහන්සේ අසමර්ථ දෙවි කෙනෙක් නෙමෙයි බයිබලයේ කියනවා ලූක් 16 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ දෙවියන් වහන්සේගේ වචනේ ඊටාම වැදගත් අපිට මේ වචනය සහ යේසුස් වහන්සේ එකයි වෙනස් කරන්න බෑ බයිබලයේ පළවෙනි පරිච්ඡේදයේ යෝහාන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මේ තිස්සලා අපි ඒ පදයට යමු යෝහාන් පළවෙනි පරිච්ඡේදේ ලූක් පදයට එන්න ඉස්සලා පළවෙනි පදේ පටන් ගැන්මෙහිදී වාක්‍යානෝ සිටිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක ඉතින් මේ වාක්‍යානෝ කියන්නේ දේව වචනයයි දෙවියන් වහන්සේගේ වචනයයි දෙවියන් වහන්සේ එකයි අපිට වෙන් කරන්න බෑ පටන් ගැන්ම පටන් උන්වහන්සේ සිටියා ඉන්දි ලූක් 16 17 කියනවා ව්‍යවස්ථාවෙන් එහෙත් ව්‍යවස්ථාවෙන් එක බිඳුවක් පහවීමට වඩා අහසත් පොළවත් පහව යාම පහසුය ඒ කියන්නේ මේ වචනය දෙවියන් වහන්සේ කවදාවත් කඩ කරන්නේ නැහැ මේ වචනය වෙනස් වෙන්නේ නැහැ මෙතන මේ ග්‍රීක අර්ථය එක බිඳුවක් පහවීමට වඩා කියන වචනේ අර්ථය असार्थक मे वचने कवदावत असमर्थ वेन्नी ने असार्थक वेन्नी ने मे असार्थक नोवन दिव्यान वहन से केरे आपी विश्वास करमु हालेलुया दिव्यान वहन से आपी पोरंदु अदुन्वनं उन वहन से के पोरंदु असमर्थ वन्नी ने उब देनगान नोने साथ्ये मे वचने कवदावत किसी बालयाक नेतु तिवेंटे आने ने බලය නැති වෙන්නේ නැහැ මේ වචනේ තුල දෙවියන් වහන්සේ අපට කියන්නේ මේ වචනෙන් ඔබ ස්ථීර වෙන්න කියලා. දැන් අපි දකිනවා සීමොන් පේතෘස් කියන දෙවියන් වහන්සේගේ ප්‍රේරිතවරයා ඔහුගේ ජීවිතේ ඔබ ඔහු නිතරම හදිසි වුණා. ඔහුගේ ජීවිතේ ඔහු යම් යම් දේවල් ඉක්මනින් කළා. අනිත් ගෝලයන්ට වැඩියෙන් සමහර වෙලාවට හදිසි වුණ අවස්ථාවක් තිබෙනවා. ඒක අවස්ථාවක් අපි දකිනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සමග ඔහු යේසුස් වහන්සේ ඔහුට පැවසු හරවුම අපි ලූක් 22 වෙනි පරිච්ඡේදයේ එතනදී යේසුස් වහන්සේ කිව්වා ඔහු උන්වහන්සේගේ ජීවිතේ පූජා කරන්නට යනවා කුරුසේදී උන්වහන්සේ ජීවිතේ පූජා කරලා උන්වහන්සේ තුන්වෙනි දවසේදී මැරිලා උන්වහන්සේ තුන්වෙනි දවසේ මළුන්ගේ නැගිටින්නට යනවායි කියලා උන්වහන්සේ ගෝලයන් සමග බෙදාගත්තා කීප වතාවක්ම උන්වහන්සේ ගෝලයන් සමග ඒ සත්‍ය බෙදාගත්තා මම කුරුස පත්වෙන්ට යනවා मगे जीवित पूजा करमीन मम मेरी मम नैवत नैगिटींट आनवा इवागे मम उब हम वेटन किल दिव्यान महंसे गे शुद्धात्म्यान महंसे तुलीन तम येसुहांसे वचन कथा करे मुकद उन्वांसे पूजा वगैन कथा करनकोट उन्वांसे गे मरणे गैन कथा करनकोट उन्वांसे इतनी अवसान करे उन्वांसे नैवत मलोंगे नैगिट ए आय समग संबंध वेनवाय किल नितरम प्रकाश करा නිතරම ප්‍රකාශ කර නමුත් ගෝලයන්ට ඒ සත්‍යතාවේ වැටහුනේ නැහැ. මොකද එතෙක් අපි දකිනවා මම හිතන්නේ හාස්කම් කීපයක් අපි දකිනවා පරණ ගිවිසුමේ යම් අය මළුන්ගෙන් නැගිටුණා. නමුත් දෙවියන් වහන්සේගේ මේ වචනෙන් තමයි යේසුස් වහන්සේ ශුද්ධාත්ම ආලේපෙන් කතා කරේ. මම නැවත මළුන්ගෙන් නැගිට ඔබ සමග සම්බන්ධ වෙන්න යනවායි කියන සත්‍යය. ඉතින් සීමොන්ට මේ සත්‍ය වැටහුනේ නැහැ. අමුත් යේසුස් වහන්සේ කාලයක් තිස්සේ සීමොන් වෙනුවෙන් යාඥා කරා. ඇයි සීමොන් වෙනුවෙන් විශේෂයෙන් යාඥා කරේ? මොකද යේසුස් වහන්සේ දැනන් සිටියා සීමොන් තුල යම්කිසි දීමනාවක් තිබුණා. ඒ කියන්නේ නායකත්වයක් තිබුණා. සීමොන්ව දෙවියන් වහන්සේ පාවිච්චි කරලා. ඒ කියන්නේ සීමොන් කියන්නේ හැම වෙලේම ඇදහිල්ලෙන් දුර්වල වෙනවා. ඒ කියන්නේ සැකසිත සිතුවිලි නිසා අසමර්ථ වෙනවා, ඔහු වැටෙනවා, හදීසි වෙනවා, බය වෙනවා, අදීසි වචන කතා කරන, වැරදි වචන කතා කරනවා. ඉතින් යේසුස් වහන්සේ
සියල්ලක්ම සීමෝන්ගේ ජීවිතේ තිබෙන්නා වූ දුර්වලකම දුටුවා. නමුත් යේසුස් වහන්සේ ඔහු දිහා බලලා ඔහුට කිව්වේ එක ස්ථානයක මෙතන 16 වෙනි පරිච්ඡේදයේ මතේ 16 හරි 18 කියනවා ඔහුට ඔබ සීමෝන් නෙවෙයි ඔබ පේතෘස් ඔබ පර්වතයක් මෙන් ඔබට දෙවියන් වහන්සේ දෙන වචනේ ඔබට පුළුවන් සෑම දෙයක් ජය ගන්න. ඉතින් අපි දකිනවා ක්‍රියා පොතේ පේතෘස් කොහොමද නායකත්වයේ දරමින් ඔහුගේ ජීවිතේ අපි දකිනවා ඒ පළමු සභාව ආරම්භ වුණා. 122 ශුද්ධාත්ම බලයේ එයය ලැබුවා. නමුත් මේ ස්ථානයේදී 22 පරිච්ඡේදයේ තාම යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටලා හිටියේ නැහැ. ඉතින් මේ අය ශුද්ධාත්මෙන් පිරලා හිටියේ නැහැ. ඉතින් 22 පරිච්ඡේදයේ අපි කියවමු 31 සිට අපි කියවමු මේ ස්ථානයේ පේතෘස් ට යේසුස් වහන්සේ උන්වහන්සේගේ මරණය ගැන කතා කරලා 20:31 කියනවා සීමෝන් සීමෝන් බලව. මොකද ඔහු කිව්වේ මොකද්ද ඔබ වහන්සේ කුරුසපත් වෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ. නමුත් සීමෝන්ගේ පිළිතුර බලන උන්වහන්සේ සීමෝන්ට කොහොමද පිළිතුරු දුන්නේ? සීමෝන් සීමෝන් බලව නුඹලා නැත්තම් ඔබව ගෝදුමු මෙන් පොලන්ට සාතන් ඉල්ලුවේය. නමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාඥා කළමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිර කරන්නයි කීසේක. ඔහුද ස්වාමිනි ඔබ සමග හිරගෙටත් මරණයටත් යන්ට සූදානම්ව සිටිමි උන්වහන්සේට කීවේය. උන්වහන්සේද පේතෘස් නුඹට කියමි නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන තුරු අද කුකුලා අඬලන්නේ නැතයි කීසේක. දැන් මෙතනින් අපි දකිනවා මම මුළු කතාවම කියවන්නේ ඔබ ගෙදර ගිහිල්ලා කියවන්න. මෙතනින් අපි දකිනවා පේතෘස් කොහොමද එක වතාවේදී ඔහු ස්වාමීන් කියලා පැවසුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා පැවසුවා. නමුත් මේ අවස්ථාවේදී ඔහුගේ ජීවිතේ ඒ යක්ෂයාගේ හඬ තමයි පේතෘස් ඇහුවේ. පේතෘස් එක වතාවේදී පියාණන් වහන්සේගේ හඬ අහලා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා කිව්වා. නමුත් මේ වතාවේදී අපි පැහැදිලිවම දකිනවා ඔහු පැවසුවේ කුරුසපත් වෙන්න යන්නේ නැහැ ඔබ වහන්සේ. ඉතින් යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? යක්ෂයා ඔබව ගෝධුම බීජයක් මෙන්න කියන සම්පූර්ණයෙන් ඔබගේ ඇදහිල්ලෙන් වටන්න තමයි තැත් කරලා තිබෙන්නේ. නමුත් මම ඔබ වෙනුවෙන් මැදිහත්ව යාඥා කර තිබෙනවා. මම ඔබ වෙනුවෙන් යාඥා කරන නිසා ඔබ හැරුණායින් පසු ඔබගේ තීරණය ඔබ වෙනස් කළායින් පසු ඔබගේ සහෝදරයන් ශක්තිමත් කරන්න කියලා. ඉතින් දැනගන්න අපි වෙනුවෙන් කවුරුත් යාඥා කරේ නැතත් අපේ යේසුස් වහන්සේ අපගේ මැදිහත්කරුන් වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් යාඥා කරනවා. ඉතින් මෙතනින් අපි පැහැදිලිවම දකිනවා මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් යේසුස් වහන්සේ දැනන් හිටියා පේතෘස්ට වෙන්න යන දේ. ඉතින් ඔබගේ ජීවිතෙත් මගේ ජීවිතෙත් දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දන්නවා මොකද්ද අපි ගන්න තීරණේ. මෙතන කියන වචනේ වැදගත් වෙන්නේ ඇදහිල්ල නැති නොවන පිණිස. ඒ වචනේ ඒක තවත් අර්ථයක් අසාර්ථක නොවන පිණිස. දෙවියන් වහන්සේ නිතරම ඔබ වෙනුවෙන් මැදිහත්ව යාඥා කරනවා. යේසුස් වහන්සේ අපි වෙනුවෙන් යාඥා කරන්නේ මොකද්ද? අපේ ඇදහිල්ල අසාර්ථක නොවන පිණිස. අසමර්ථ නොවන පිණිස. ඒකයි මේ වචනේ තේරුම. ඒ කියන්නේ අපි දිනපතා දෙවියන් වහන්සේව සොයමින් අපේ ඇදහිල්ලෙන් අපි ජ්වලිත භාවයෙන් දෙවියන් වහන්සේට සේවය කරන්න ඕනේ. ඒක ඊටාම වැදගත්. ඒක අලංකාර පදයක්. මොකද අපි දන්නවනේ දෙවියන් වහන්සේ අසාර්ථක වෙන්නේ නැහැ. අපි උන්වහන්සේගේ දරුවෝ. අපි මෙනෙහි කරමු උන්වහන්සේගේ වචනේ. ස්වාමිනේ ඔබ වහන්සේ මට පැවසුවේ මොකද්ද? මම අසමර්ථ වන්නේ නැහැ. මම අසමර්ථ වන්නේ නැහැ. මම හිතනවා අපි ගීතිකා කීපයක් ගායනා කරනවා මේ වගේ අපි අසමර්ථ වන්නේ නැහැ කියලා. මොකද උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ දුන්න පොරොන්දුව අපි තදින් අල්ලගමු. ඔබගේ ජීවිතෙත් මගේ ජීවිතෙත් අපි මේ වචනේ අපි තදින් අල්ලගෙන ගිමු. ස්වාමිනි ස්තුති. මම කවදාවත් ඔබ වහන්සේ මට දුන්න වචනෙන් නිසා මම ස්තුති කරනවා. මම අසමර්ථ වන්නේ නැහැ. පරණ ගිවිසුම් මම කැමති එක උදාහරණයක් ගන්න. පළවෙනි සාමුවෙල් පොතේ 30 පරිච්ඡේදය අපි දන්නවා එක ස්ථානයක දාවිඩ්ට දෙවියන් වහන්සේ යම් දේවල් අණ කරා. නමුත් අපි දකිනවා 30 පරිච්ඡේදේ දාවිඩ් අසමර්ථ වුණ ස්ථානයක් තිබුණා. අපි දකිනවා සතුරන් ඇවිල්ලා හැම දෙයක්ම ඒ අයගෙන් කොල්ල කාලා දාවිඩ් යම් ස්ථානයකට පැමිණුණා. ස්වාමිනි මම දැන් මොනවද කරන්නේ? මගේ අපේ භාර්යාවන් සියල්ලම අය කොල්ල කාලා අය උදුරගෙන ගිහිල්ලා තිබෙනවා. අපි දැන් මොනවද කරන්නේ කියලා දාවිඩ් අසමර්ථ වුණ ඒ අවස්ථාවේදී
දාවිඩ් බොන වදකර ඇත්තටම දාවිඩ් සමග හිටපු සෙනග ඔහුගේ ජීවිතයත් මරා දමන තරමට බලපෑම් පැමිණියා දාවිඩ්ගේ ජීවිතයට. නමුත් දාවිඩ් තීරණය කරා නැහැ ස්වාමිනී ඔබ වහන්සේ අසමර්ථ වන්නේ නැහැ. हालेलुया अपे देवियन वहां से असमर्थवाने अपी असार्थक वेनकोट अपीट समार देवाल वेला अपी इतना मम असमर्थाय मम असार्थकाय मम दुर्वलाय मट तेरे बलन मट दंसीदेला जीवित ए स्थाने सिटिन्ने पा ओब नेगेटिन दाविद तिबुना तीरने गन दाविद अर मनुष्यन ओह समग हिटपू ओहुगे सेनाव समग एम दाविटद गल गहर मना हिटे मुकद ए क्यूवे दावित उम तमय अपे नायक नुम तमय अपे नायक थिंग ओब निशा तमय मे देवा सिधुने ति समार वेलावट ओब अनीट दुस्क्यान पुलवा मे आ निशा अरे निशा तम मे दे सिधुने दावित हेम तीरने गति ने दावित तीरने करा नह मगे नायक येसु सहांसे मम उन्मांसे वेतट यानवा मम असार्थक उना मे सील दिनागेम भार्यावान खोलकालापे सीलुम वस्तु खोलकाल मनुष्य उदुरगन गिहिल्लति बिना नमुत मम मगे देवियान महंसे गावट यानम उन महंसे असमर्थवाने ने हालेलुया उन महंसे दान्नो मे सियल लक्म कौद गत्ते कोहोमद सिदुने इतिन दाविद मनुष्यन वेतर दुवगिन गिये ने दाविद देवियान महंसे वेतर दिवगिया ए वचने पलविनी सामुएल 38 किना मम मे हमुदाव लुहु बेंदे यमनम ओउन करा पेमिनेंट मट पुलुवन वेदय दाविद स्वामीन गेन विचालेय मनुष्यन गेन ओहु प्रज्ञाव इल्लुवे ने देवियान महंसे गेन एहुवा स्वामीनी मम मे अपिंग कोल्लकापू मे हमुदाव मम ए आय लुहु बंदगन गिया नान स्वामिनी ओब वहां से मट ए जायग्रहणे दिन वी उन्वहन से क्यू लुहु बंद यान थिंग ओबगे जीवित मे मगे ग्याम किसी अभियोग्यान वल्ट ओब मुहूर्ण दिन वेला मनुष्यन वितट यान्ने पा दिव्यान वहां से वितट यान क्या स्वामिनी मट प्रज्ञा अवश्य मट हर तीरने गण स्वामी मुखक्त वहां से मे प्राश्य मट दिन्न विसुंदुम दिव्यान वहां से कथाकराय कुद दिव्यान वहां से मे स्थाने अभी दाकिन दावित्य पर्ण गिविसुमे हिटपू दावित्य कथाकरा नंग लू बेंद यान किलाने एक ऐडिया एक दूरना दिव्यान वहां से को मे दे ओब करब सफल वेन्टान दिव्यान वहां से थमाय दाने हरि तीरण अभी गतयुत तीरण मुखाक्त की ओब मनुष्यन गावट दुवगण आने पा दावित फल मुकट दिवगी खा गावट दिव्यान महंसे गावट कुद ओहु धनग नीटिया अभी ओक्कोम असार्थक भाव सिटिने नमु तो उपवांस असार्थक वाणि ने असमर्थ वाणि ने मम उपवांस्य वितट एनवा तीन बैबले पेन्नुम करना मक्निसाद डुब सेबविन ओउन खरा पेमिन नोवरदवाम सियाल नेवत असमर्थव लबा गान्नवा एतै ओट की सेका हालेलुया देवियान वहां से अपट पहदिलिव उपदेश देनवा अपट ओमना वेलावट अपट प्रज्ञाव देनवा धन गैन्म देनवा तीरन गांट उन्वहां से अपट उन्वहां से गेम वचने अपट कथा करना निसा मतक तियागांड देवियान वहां से असमर्थवान्नी नेति आकारेम ओब असमर्थवान्नी नेह उन महान से वेतट दिव्यान उन महान से वेतिन पलादुवयान पा उन महान से वेतट मैं क्या स्वामी मठ प्रज्ञा वोणि मठ धनगैन मोणि मठ मे के हरि तीरने गोणे स्वामी मठ ओब वहां से पेन्नुंकरा अणि वारेम देव वचने नोबट दिव्यान वहां से कथा कराय उन महान से ओब शक्ति मत कराय आमेन स्वामी महान से प्रसाद सवेवा उन्वहां से दीदे में अनार्ग खाले ने संस्कृति कर्म अपी कोई तरह देवाल वटापिटा सिधुनवाद लोकपुराम सिधुनवाद नमत उन्वहांस के महत्व अनुग्रहाय उन्वहांस के स्वभाव उन्वहांस तबातिनवा एनिसा तोरगामु अभी ए रल्लट असुवे नतु अभी उन्वहांस समग मे सहबायका पवत्व अभी मे जीवित गमन अभी गेनेमु अपट नोयकुत अदहासितुविली एन्नट फुलुवा मेवेनी खालवल्लोल नमुत ओब तोरगा नटोन मम येसुस क्रिस्टस महान से समग मगे दिवीम दूमीन सिटिनट यट हेतु मुन लोकेटम अभी दाखिन मुन लोकेटम परीक्षावन नत्तं नोयकुत आकार देवा सिधुनट यान्ने नमुत उन्वहांसे केरे विश्वासे तबन आय नत्त उन्वहांसे के वचने समग गमन करन आयट विशेष आरक्षा वत्ति वेनवा अभी हरवमु एलिदराव पोतट इधरा पोते उन्वहांस किरे विश्वास करना अपने दुख
කාරණා තිබෙනවා කරදර වෙන්න කාරණා තිබෙනවා නමුත් යේසුස් වහන්සේ ලියවිල්ල සනහන් කර තිබෙනවා ලෝකයේ ඔබට බොහෝ පීඩා තිබෙයි නමුත් ධෛර්යමත් වන්න ශක්තිමත් වන්න ප්‍රීතිමත් වන්න ඒක අදහස් කොම ඒ වචන වල තිබෙන්නේ ඒට හේතුව මම ලෝකෙන් ජයගත්ත නිසා ඔබ මානුව එනවා නම් එනම් ඔබත් ලෝකෙන් ජය ගන්නට යන්නේ එලිදරව් තුන්වෙනි පරිච්ඡේදයේ එලිදරව් තුන්වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ අපි කියවමු වෙන්න තියෙන දේවල් සියල්ල ලියවිල්ලේ සඳහන් කර තිබෙනවා බොහෝ දේවල් සිදු වීගෙනයි එන්නේ බොහෝ දේවල් අපි දකිනවා ඉතා ඉක්මනින් සිදු වීගෙන යනවායි කියලා නමුත් උන් වහන්සේගේ ස්වභාව උන් වහන්සේගේ ශුද්ධවන්තයන් උන් වහන්සේගේ දූදරුවන් දැන් අපි ඒ විදිහට කතා කරන්නට හේතුව ලියවිල්ලේ සඳහන් කරනවා උන් වහන්සේගේ සෙනඟ ගැන ලියවිල්ලේ පැහැදිලිව අපි දකිනවා එළිදරව් පොත කියවපුවාම තුන්වෙනි පරිච්ඡේදයෙන් පසු අපි දකින්නේ ශුද්ධවන්තයන් 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 ගැන කතා කරනවා ශුද්ධවන්තයන් තිබෙන ආරක්ෂාව ඒ නිසායි දෙවියන් වහන්සේ මේ සත්‍යතාවයේ වචනය මනුෂ්‍යයන් සමග බෙදා ගන්නට උන් වහන්සේ අපව නිතර නිතර අපව දිව ගන්නෙ නැත්තම් අපට උන් වහන්සේ මතක් කර දෙන්නට උත්සාහ කරනවා ඔබ මේ සුභාරංචි වචනේ සෑම කෙනෙකුටම කියා දෙන්න. ඊට හේතුව එයා ගැලවීම ලබා ගන්නට අනිවාර්යම ගැලවීම ලබා ගන්නට ඕන. දෙවියන් වහන්සේගේ සිත උන් වහන්සේ විනාශ කරන්නේ නැහැ. උන් වහන්සේ කියන්නේ ජීවනය සත්‍ය මාර්ගය මමයි කියලා. යේසුස් වහන්සේම පූජාවක් උනේ. උන් වහන්සේ වෙන මෙන මාර්ගයක් උන් වහන්සේ සූදානම් කළා නැහැ. උන් වහන්සේ एक मार्ग तम उन्वहसे तोरागन तिबेन्े ये मार्ग नंग येसुस क्रिस्टस महंस के अनर्ग लेवलिन मनुष्य मिदीम लबागन टोन एक 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 सत्य विनाश बाइबल मनुष्य कोई तरह विनाश कर उत्साह करत ये सत्य विनाश दिव्यांग महंस के देवाल दाखी नीट उन्वहसे समहार कर उन्वहंस दुखिंग नत्ता उन्वहंस बहुत से खन गांटुन उन्वहंस सिद्ध वेनवा तीरण गण नहंसे क्यू मेक मगे खमेत नवे मे मनुष्य देवाल अपायटन मनुष्य वहंसे बहुसे दुखेनवा अति मे मगे पुत्र येसुस क्रिस्टस वहंसे मुलु सेनग वेनुवेन मम पूजा करती बेनवा ऐ मे सेनग मे प्रतिक्षेप कराने मगे खमेत नवे एक मनुष्य विनाश विनेक उन वहंसे खमेत नवे इक्के विनाश विनेक උන්වහන්සේට කැමති සෑම කෙනෙකුම ගැලවීමට ඇවිල්ලා පසුතැවිල්ලට පැමිණ අපි කොහිත අපේ පසුතැවිලි වෙන්නට උන ඇත්තට අපගේ යහපත් ක්‍රියාවන් සහ අයහපත් ක්‍රියාවන් දෙකම අපි 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 මේ උපතින්ම අපි අර ආදාම් සහ ඒවා කහපු ඒ අනුභව කරපු ගහෙන් තමයි අපි අනුභව කර තිබෙන්නේ යහපත සහ අයහපත ගහෙන් තමයි අපි අපි ඉපදුනේ නැත්තම් ඒ ගහෙන් ඒ තිබුණ ඒ ගහෙන් ලැබුණු ස්වභාවය ඒ මරණීය ස්වභාවය තමයි අපි සියලු දිනාටම තිබුණේ. නමුත් දිනක් අපි යේසුස් වහන්සේ ගැන ඇසුවා. යේසුස් වහන්සේ කවුරුන්දයි කියලා අපි ඇසුවා. උන් වහන්සේගේ වචනට අපි කීකර වුණා. ඒ වචනේ විශ්වාස කළා. ඒ වචනය සම්ම අපි එකඟ වුණා. උන් වහන්සේට අපි ආරාධනා කළා ස්වාමිනී මාතුලට වඩින්න. උන් වහන්සේ යුදවරුන්ට කිව්වා ඔබ දන්නේ නැහැ ඔබගේ ජීවිතේ කොහොමද වෙන්නට යන්නේ කියලා. ඔබ මේ තරම් කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඔබේ ජීවිතේ කොහොමද සිදුවෙන්නට යන්නේ කියලා උන්වහන්සේ තදින්ම කතා කරලා විදවරුන්ට කිව්වා උන්වහන්සේ. ඒ නිසා උන්වහන්සේ අනුගමනය කරන අය උන්වහන්සේ සමග සිටින අය උන්වහන්සේගේ ජීවනය උන්වහන්සේ අපට දී දෙනවා. උන්වහන්සේ කියන්නේ මාර්ග දෙකක් තුනක් හතරක් නැහැ මිනිස්සුන්ට මාර්ග තෝරගන්නට බෑ. අනේ ස්වර්ගයට යන මාර්ග කීපයක්ම තිබෙනවා මෙන්න මට මේ මේ මාර්ගය යන්න පුළුවන් අර මාර්ගයෙන් යන්න පුළුවන් මේ ගම්මේ මේ ගමන මට මේ ගම්මේ නෑ දෙවියන් වහන්සේ කියන්නේ එකම මාර්ගයක් තමයි උන්වහන්සේ අපට පිළිල කර තිබෙන්නේ අපි කවුරු විශ්වාස කරත් නොවිශ්වාස කරත් උන්වහන්සේ අපට කියන්නේ මාර්ගයේ උන්වහන්සේමයි කියලා දැන් ඒකට පළ අපි දකින්න පුළුවන් අපගේ ජීවිතේ මට පුළුවන් මං ගැන කතා කරන්න මම යේසුස් වහන්සේ පිළිගත්තාන් පස්සේ මගේ හදවත වෙනස් වුණේ කොහොමද මගේ ආත්මය වෙනස් වුණේ කොහොමද මගේ ජීවිතයේ තිබෙන බිය නැති වී ගියා මගේ හදවතේ තිබුණු ඒ වෛරය නැති වී ගියා මගේ හදවතේ තිබුණු ඒ දුෂ්ට ක්‍රියාවන් කරන්නට තවත් මට ආශාවක් තිබුණ නැහැ ඒකයි මට තිබෙන සාක්ෂිය නැත්නම් ඒකයි මට සාතිකයක් හට තිබෙන්නේ ගැළවීම කියන දේ අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේ ලියවිල්ලේ සටහන් කර තිබෙනවා
एक मगे मगे फौद जीवित अभी कोई काटा क्या ना मंग हेमोट अवस्था दुनना मैक्रोफोन देंट क्या ना मेदा दमसमास पुदुम समाधान तवत् मट मगे मट मट पुदुम प्रीति यादा दवसे तवत् यदा दवस महस मोखलाम सोखला पास मट मट मगे जीवित निका अमुतु दयाक्सीदूना अभी कोई काटा ये उपत अभी उपत लबाग दवसद किलवांकमा समारक मनुष्य किसी में हंगी मकन है ये मनुष्य के मट किसम दिव सिद्धू न नमुत दिने दिन मगे जीवित मट धनुना मंग आशा करपु देवाल मठ तवत् आशा वाक आवे ये देवाल खरन मठ देवी वहां से अलुत आशा वन दुन्ना ऐ उन वहां से वचन समग मम रनी सी चे निशा उन वहां से मगे पर्ण आशावन उन वहां से पिटकर मीन उन वहां से मठ अलुत आशावन मगे जीवित दमाति बेन मगे जीवित ते काटत किया पुलवान गैलवीम सत्याय गैलवीम निखाम निका सुलु दयाक नोवे एक निकांग अहम मिंग मेन दयाक नोवे याम के कुब हमून निशा नोवे हो नो अत्पत्रिका वकुब दैक निशा वत नोवे ओबटम दारा ओबटम साक्षी दारा नपुलवान ओ गैलवीम सत्याय गैलवीम बोरुवाक नोवे बैलवीम निका हैंगी माक नोवे मट मगे अभ्यंतरे विनसा कहती मट दे मनुष्यंत मट तरह कहती कर मट बेह मट वैर कर बेह मट मिनुसन तेक घी रंडु दबर खरण खेमती नह मट खेमती समाधानी गम ऐ बैबिले किया उबगे चारित गुणांगे विनाश नोए किए मनुष्य उबट खता अगल क्या टे उब पुदो मनुष्य उब समाधानी मनुष्य उब खेलमे नह मे खरदर प्रश्न कुच्चर दिब्बत उब खेलमे नह समाधानी की वर्चने अर्थे अतम कलमिलिखार तत्ते मध्ये उब समाधानी जीवत्न के अभी कोई काटा साक्षिधर पुलवाण किया पुलवा गलवीम पापेट खमाव सदाकाल जीवन येसु स्वाहन से अनर्ग लेवलिन मिदीम एक सबहु कारणावाक एक निका कितनु भक्ति क्या निका एगोलो अविल निका एक देवाल किया नह एक मट किया न पुलवा सबहु कारणावाक किया ओ एतरम मगे जीवित में नसा कहती हूँ ना एतरम मट मट वे नसा दाकि न पुलवा ओ त्योबगे साक्षी वाचने कोई तरह वेदगाद उब जायगा महासिक लेवलिंग सह उबगे साक्षी वचने सह उब मरणेटा बायनति के नेक मरणेटा बायनति के नेक उब ए तरह दुरट देव्यांग महंस उब उबगे जीवित उब साक्षी कार्य करते बिना थिंक एक लेवल एरेदरा पोते दुलह एकोलह संधान करते बिना मोता के पदे किए वमु एलिदरा पोते दहवेनी एकलोसनी परिचय दुलोसनी परिचय दे एकलोसनी पादे ओहु बैटलु पैटवानांगे ले निसाद तमोंगे साक्षी वचने निसाद ओहुगें जायगा तोय ओहु मरणे विंदिन थारमट पावा तमोंगे जीवितेट प्रेम नोकर सिटियोय तमागे जीवितेट प्रेम करान नेतुव सिटिन केनेक मरणेट बाय नहे ऐ मगे मरण मनुष्य मिय गिया ए मिय गिय मनुष्य मम वलला दम वतुर बौतिस्मेदी मम दन नवत नगिर सिटिन नव मेविल्ला खटियट इदि मरणयक मट नहे दम मर तेमेने सदाकाल जीवने पमनाय ते तवत मरणे गन बाय वेनट हेतुवक नहे ओबट मरणे बलय एतु सिटिय याक्षयाव येसुस वहन्से विनाश करा कुरुसेदी ए पुदुम समाधानया ए समाधान अपट लबुनहाम अपि दान्नो अपट गैलेम लबुनाय कियला दरुवेक इपदुनहाम හැමෝම දකින්නෝ මේ දරුවෙක් මේ දරුවා ලස්සන දරුවෙක් ඉපදුනායි කියලා. ඒ වගේ තමයි ඔබගේ ඔබගේ උපතත් ඒ හා සමානයි. මේ මම දැන් වැඩිමිට පත්තලා ඉන්නට පුළුවන් මගේ මාංශෙන් නමුත් මගේ ආත්මික උපතක් මට ලැබිලා තිබෙනවා. මට ආත්මික උපතක් ලැබිලා තිබුණා අමිශ්‍ර වූ වචනයට මම ආශා කරමින් සිටින්නේ. මම දන්නවා මගේ ජීවිතේ 1983 83න් පස්සේ මම බයිබලයක් මට අතට හම්බුන වෙලාවේ ඉඳන් මට මේ මම මෙච්චර කියවන කෙනෙක් නෙමෙයි නමුත් ඒ බයිබලේ නම් මම හොඳටම කියෙව්වා. ඒ බයිබලේ මට කියවන්න ආසාවක් තිබුණා. මට ඕමනා මට මවණක ඇදීගෙන ගියේ මේකට. ඉතින් මිනිස්සු මගේ නිවසින් ආය මං ගැන විහිළු කරා hina මාව මං ගැන එක එක දේවල් මට කිව්වා. නමුත් මං කිව්වා නැහැ මට මගේ දැන් වෙන ආසාවන් දිනෙන් දින වෙනස් වීගෙනයි එන්නේ.
उनके आसावन विनाशीगर ने मटर मटर देना का मान देना का तमागे जीविते ये पशु तावेली भी में पाल मान दाखी न टपुलवां का मत्ती में तमागे जीविते मटर पहेदी मां कहती हुई ना ओ स्वामी ने यमक मागे मटर तिमुनो ये गीतिका मटर तिमुना लोके सिंधु गोड़ा तिमुना ये लोके सिंधु टिको को मां पैतकिन दाला मागे आय पर मौको मगे ऐसा बाहर बीते मगे उन दो यहाँ लोग कितिया मंगी ले यार कैसे पटिक देना मगे ही ला अने मर सिंधु टिका गाह देने मर आरिस कहमती सिंधु हान अने मर सिंधु टिका तो मामा सिंधु हम्म साथी हम को हमारे कैसे पर एक आखरे मामा लबागर ना आगे तिया के दर गई ला मरा सिंधु गाह देने तो मैं कामरे नितर मामा गाह नहीं थी सिंधु नत्तन देशना नत्तन मम बाइबिल किए बना अने वो इधर जीवत ने बहन यहाँ पर मामा मगे जीवित मामा खता करने मंग गया मे 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 पुद्गल कथाकराने मंदन मट लबन पुदुम समाधाने मट वेडने अनी मुन मनुष्य को अपायटने कमित मगे प्रश्न ने भी सामान्य मनुष्य अनेक मट मट कमित अपायटे मट प्रश्न अपट ये नवत्ता बेह ओहो पुडा किरा अन्नीप अपायटे अन्नीप अपट वचने कथाकरा पुलवा नम तब खावा बलकर बेह कि हरवा बेह अपट अपगे शक्ति अपगे बलेन वत्नवे नम तुम महान से आत्म मनुष्य गलट एने अपगे शक्ति अपगे बलेन अपट बेहकर देवाल अपट दिन महान से वचने यार की याद बैबि याद मैंने प्रकार तेसलोनी पोते तेसलोनी देवनी तेसलोनी पोतट अमू मोहता इस्थाने सदाहन करती बेन वचने बलमू दह तू देवनी परिचय දහවෙනි පදේ දැන් බොහෝ වෙලාවට මනුෂ්‍යයන්ට කැමති රැවටිලි සහිත දේවල් රැවටෙන්න කැමති මොකක් හරි දෙයක් දැක්කනම් පින්තූරයක් දැක්කනම් අහසේ මොකක් හරි දැක්කනම් නැත්තම් මොකක් හරි සෙලවෙනවා දැක්කනම් ආ මෙතන බලයක් තියෙනවා මෙතන බලයක් තියෙනවා ඒක යක්ෂ බලයක්වත් කමක් නැහැ ඒ බලය එතන නිකන් අමුතු පින්තූරයක් තිබෙනවා අර තමා තැන් වලට ගියාම අනේ මෙතන මේ හොල්මන් ඉන්නවා මෙතන යම් අමුතු අමුතු දේවල් වෙනවා मे स्थान मनुष्य गो भोसे गरुकर्णमा अने वगे तेंगल्ट मनुष्य हर यान कहमती याक्ष उच्चर गरुते अवश्य है याक्ष पाइम पागान फुलवांग ओबट येसुस महान से नाम याक्ष रेतरांग ओबट ओबट याक्ष उत्सव अवश्यता व्याख्न है ऊ एक एक देवाल कर मनुष्यंग रेवटिली मार्ग गिन नमूत एक विनाश अने वोट मुकुत किरण वोट मुख खरे हसनी पा कहते दैयांगल हैदे दैयांगल हैदे नपट उग देवी एक याक्ष एक नमूत लोके देवी हटिट क्रियाकराने पालक हटिट क्रियाकराने दैयांगल मट मत का दवासल अब हर गर्व कर लिडा खेद नाम के कुट अने हर गर्व कर नमस्कार कर गर्व करना ये तरह मनुष्य भय मे याक्ष आठ නමුත් මම දැනගත්තෙන් පස්සේ යේසුස් වහන්සේගේ නාමෙන් මට ජය තිබෙනවා කියලා මං කෝ යක්ෂයා මගේ ජීවිතය ඔබ අවුරුදු 19ක් විනාශ කරා. අදින් පස්සේ මං ඔබ විනාශ කරන්න පටන් ගන්නවා. හරි ආස මට යක්ෂය දුරු කරන්න. හරි පහසුවෙන් දුරු කරන්න පුළුවන්. මට කුකුල කපන්න අවශ්‍ය නැහැ. කෙනෙකුට ඇවිල්ලා මොකක් හරි මේ මේ කුකුල මේ මොකක් හරි දෙයක් මට කරන්න අවශ්‍යතාවයක් නැහැ. අර දේවල් ඔය අනවශ්‍ය දේවල් මට කරන්න අවශ්‍ය මට තිබෙන්නේ එකම නාමයක්. येसुस महान से नाम याक्षा दुर्वीन ले बले गए गीतिका वाक गायन क्रम गीतिका गायन क्रम याक्ष दुर्कुरा फुलवान एक हमारो दे आप नई अरे दवा सब मंखी आगे मार एली महान रहस्य मत मैं एली महान रहस्य में दी ए मूल खा ले दी मूल मगे एकदास नाम से हसु हाथ रे मे 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 मुखद मे स्टेडियम में के अरे ग्रैंड पास मुखद स्टेडियम में क्या सुगदास स्टेडियम में के तुम्हारा विशाल रहस्य मत मना शारजन का किटिया मे कुड़ा खानता वा यक्षे पहला हिटिए मे हेमोम गिल मे अय वाला हिटिया ममद गिल उदा उपकार कर ममद बैज गाह हिटिया थी इवेलाट तुम बैज का दिनों आप उदा उपकार कर आप गि यक्ष दुरु कर देश क्या देश ना करा इन्ना का मैं मम थी की पदने हिटिया थी खानतावन की पदने क्या बिल्ला अय बाबा पालने कर हिटिया मम गि मेन दूर तेना कर मंग देश क्या लंग मंग हिटिया गि मन देश ना आह हिटिया मा मेन टीक विलाव गैम पास मे गैन के ना खडागन बिंदगन ना उडट माओ है आगन मगे अंगट में मगे अंगट में पटांगा तिर पास मनुष्य हिटिया मास्टर लकी बदल लंग हिटिया देव अलग ने गुल्लो इधर दे इधर रह मट मम निदागन गी विलाव इधर रह मेन मैं कपूल आदि ना कौर रखे ने
මට දැනුණා ඇත්තටම දැන් මුල් කාලේදී ඉතින් මට ඉඳන් ඉවිලාට අපි හෑන්ඩ් ෆෝන් නැහැ ඒ දවස්වල ඉතින් ඔයාලට ඉතින් මිනිස්සුන කෝල් කරන්න බෑනේ ඉතින් මං කව මේ ස්වාමීනි මම මොකද ගන්නේ මට අභ්‍යන්තරේ මට ගීතිකාවක් එන්න පටන් ගියා යේසුස් වහන්සේගේ බලය ගැන බලේ බලේ විශ්මපත් බලේ යේසුස් වහන්සේගේ ලේවලි බලේ කියලා ඉතින් මගේ හදවතින් ආපු ගීතිකාව මං ගායනා කරන්න පටන් ගත්තා මං ගායනා කරන්න පටන් ගත්තා මං හිතුවේ නෑ යක්ෂයන්ට මේ ගීතිකා හොඳට තේරුණායි කියලා යක්ෂයන් හොඳටම තේරුණා මට හොඳටම නිින්ද ගියා ඒ වෙලාවේදී ඒ යක්ෂයා ඉබේම ගියා විමංශා ලේ ගීතිකා ගායනා කරන්නේ මට දැනුමක් තිබුණේ නැහැ නමුත් මගේ ගැළවීම ස්ථිරයි මම ආත්මෙන් යාත්‍නා කළේ මම ආත්මෙන් ගී ගායනා කළේ යක්ෂයාට බෑ ආත්මයක් දෙවියන් වහන්සේගේ ආත්මෙ ඉදිරි යක්ෂයට සිට ගන්නට විදියක් නැහැ ඉතින් අපි අපි මේ දේවල් අපි අප ඒ ඒ ඔක්කොම සාතික නැත්නම් ඒ ඔක්කොමට තිබෙනවා අනිවාර්යයෙන්ම මම ගැළවීම ලබාගත් කෙනෙක් ගැළවීම කියන දේ අනිවාර්යයි ඔව් මම දන්නවා ඒක මම මට මට සාතික වශයෙන් කියන්න පුළුවන් මම ගැළවීම ලබාගත් දෙවදරුවෙක් මට සාතික මම මිනිස්සුගේ ඔබ ඔබ කොහොමද දන්නේ මොකද ඔබේ වෙනසක් නැහැ පේන නැහැ මම දන්නවා ඔබ දන්නවා ඔබ ගැහණියද පිරිමිද කියලා ඒ වෙනස කාටත් කියන්න බෑ ඔබට තමයි දන්නේ ඒ වගේම තමයි මට කියන්න මම පිරිමියෙක් කියලා මම ගැළවීම ලබා ගත්ත පිරිමියෙක් කියලා මම දේව දරුවෙක් කියලා මට කියන්න පුළුවන් මම ශුද්ධාත්ම මාතුල වාසය කරනවා කියලා මට කියන්න පුළුවන් අනේ අපිට එහෙම කියන්න බැහැනේ ඒක ප්‍රශ්නයක් නේ ඔබේ ඒක ප්‍රශ්නයක් ඔබේ යේසුස් වහන්සේ ඔබතුල වාසය මට කියන්න පුළුවන් යේසුස් වහන්සේ මාතුල වාසය කරනවායි කියලා යේසුස් වහන්සේ මාතුල වාසය කරනවා කියලා මට කියන්න පුළුවන් ඔව් මම දන්නවා යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ උන් වහන්සේ අර වෙන කිසි නාමයක් නැහැ එත හේතු උන්වහන්සේගේ නාමයෙන් මම යක්ෂයන් දුරු කරලා තිබෙනවා යක්ෂයන් මාගේ ජීවිතෙන් පලා ගියා ඒ විතරක් නෙවෙයි රෝගාතුරව සිටියා වෙනුවෙන් මම යාත්‍නා කර තිබෙනවා මං වෙනුවෙන් මම යාත්‍නා කර තිබෙනවා මං සුවපත් වී තිබෙනවා ඒ නිසා යේසුස් වහන්සේගේ නාමයේ බලවත් නාමයේ කියලා මම දන්නවා මම ඇදහිලිවන්තෙක් අදහන අයගේ ජීවිතවල මෙවැනි ලකුණු තිබෙනවා කියලා මොකද ලකුණු යක්ෂයන් දුරු කරන්නට ඔබට හැකියාවක් තිබෙනවා මාක් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ ගැලීම ලබාගත්ත නැති කෙනෙක් නම් කියයි අපිට නම් යක්ෂ දුරු කරන්න බෑ අපි යක්ෂන්ට ගරු කරනවා යක්ෂන්ට වැඳ නමස්කාර කරනවා ඒ දවස්වල අපි අරන් යන අපේ ගෙදරින් අපට කාසි දෙනවා සත දෙකේ කාසි සත පහේ කාසි සත 10 කාසි සත 25 කාසි අපි අර දැක්කම යක්ෂයෝ අර නිකන් අමුතු විදිහට ඉන්නවයි කියලා දැක්කම සත 25 කාසි අපි දානවා සාමාන්‍ය රූපයක් දැක්කම අපි සත දෙකක් දානවා සත පහක් දානවා සමහරක දැකලවත් නැති තරුණ මේ කාටද දැකලවත් නැති කාසි දැකලා නැති වෙදී. අපි ගිහිල්ලා බයටයි ඔක්කොම කරේ. අනේ මං හරි බයයි. මොකක් හරි මට වෙයි කියලා. නමුත් ඔබ යේසුස් වහන්සේ පිළිගත්තාම කිසි බයක් නැහැ ඔබට. බය දුකමේ ආත්මෙන් ඔබ නිදහස් වුණා. මුණ යක්ෂයාගේ නාමයේ ඔබ වර්ණනා කරන්නේ මේ තරම් වේලාවක්. ඒ නාමයටත් වඩා ඉහළෙම්ම තිබෙන නාමය ඔබ තුල වාසය කරනවා. ඒ තනන් වහන්සේ ඔබ තුල වාසය කරනවා. අනේ මං හරි බයයි කමත්ත ළඟින් යන්න රැයට ඒ පාරෙම ඔබ යන්න බය නැතුව ගිහිල්ලා ඔය මොකක් හරි සෙලවන දෙයක් දැක්කනම් යන්නේ යක්ෂයා නම් ගණන් ගන්නවත් නැහැ නෝ බොරු කාරෙක් අනේ ඔබට තෙල් කකා යන්න බෑ ඔය තැන් වලින් යන්න බෑ හොඳටම ඔබ චයිනීස් රෝල් කකා යන්න පුළුවන් ඒ සෙල් කෑමක් හොඳට කකා යන්න ඔබේස් නැහැ එයි මම ගැලේම ලබාගත් දේව දරුවෙක් මං බය නැහැ යක්ෂයන් ඔබගේ පාද යටයි සිටින්නේ ඒක තමයි වෙනස ගැලේම ලබාගත් කෙනෙක් සහ ගැලේම නොලබාගත් මිනිස්සෙක් ගැලේම නොලබාගත් කෙනෙක් නිතරම බයයි මොකක් කරවෙයිද හුණ චික් චික් ගාවත් බයයි ඇයි මොකද්ද බය මොකද්ද අපිට තිබෙන බය බය දුකමේ ආත්මයක් නැහැ අපට මොකක් හරි දෙයක් සිදු වුණා නම් අපි බයයි මොකක් කොච්චර දේවල් තියෙනවද ඇත්තටම මම දන්නේ නැති දේවල් ඇති මට සමහරකට හරියට කියා ගන්න දේවල් මම දන්නේ නැහැ නමුත් මම එක දෙයක් මම දන්නවා මොන දෙයක් සද්ද නැගුවත් මම දන්නවා මගේ යේසුස් වහන්සේ ඒ යූදාවේ සිංහයා මුන් වහන්සේ ගොරවන්න පටන් ගත්තාම කිසි කෙනෙකුට ලඟ වෙන්න බෑ ඉතින් බය වෙන්න එපා ගොරවන සිංහයාට ඔබ දකින්න සිහිනවලට ඔබට පෙනෙන දේවල් මම හරි බයයි මම මම මොකක් හරි දැක්කනම් මට සිහිනයක් දැක්කනම් මම හරි බයයි නෑ නෑ සිහිනයක් දැක්කනම් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ දෙවියන් වහන්සේ ඔබට සිහිනයක් දුන්නා නම් ඒ සිහිනය සමාදානය. නමුත් යක්ෂයා ඔබට සිහිනයක් කෙනාව නම් ඔබ බය ගැස්සයි. මොකක් ගැනද බය වෙන්නේ ඔබ අද? මොකක් ගැනද බය වී ඔබ සිටින්නේ?
ඔබ මරණ බයෙන් ඔබ වුන් වහන්සේ නිදහස් කර තිබෙනවා නම් එන ඔබ ගැලවීම ලබාගත දේව දරුවෙක් ඔබ ගැලවීම ලබාගත දේව දරුවෙක් ඒ නිසා ගැලවීම මං හිතන විදිහට ආදාමට බයක් ඇති වුණා මෙන්න මේ කාන්තාව දැන් මට හරි ප්‍රශ්නයක් වී තිබෙන්නේ මෙයා මේ නැති කරගත්තනේ මේ අපට තිබුණු ජීවනය එයා මැරලා ගියොත් මම තනි වෙනවා මෙතන දෙවියන් වහන්සේ උපදෙස් ගත්තේවත් නැහැ අනේ දෙවියනි මම මොකද්ද කරන්නේ ප්‍රශ්නයකට මුහුණ දෙන වෙලාවේදී ඔබ තනි වෙන වෙලාවේදී ස්වාමිනි මට ඔබ වහන්සේක උපදෙස් අවශ්‍යයි ඔබ තනි වෙන්නේ නැහැ මේ තනිකමට තමයි කපාටම ගිහිල්ලා කිව්වා අනේ මටත් දෙන්න මමත් පොඩ්ඩක් අන්න අපි දෙගොල්ලෝ එක බෝට්ටුවට මිඳලා අපි දෙගොල්ලම මැරලා යමු කියලා හිතාගෙන තමයි ආදාම් ගිහිල්ලා ඔය මේ ඒවස් සම එකඟ වුණේ ඔබ තුල තිබෙන මරණීය ස්වභාවය මට තිබෙන ජීවනයේ ස්වභාවය ඉතින් මට දන්නේ නැහැ මොකද්ද කරන්න මේ ඉතින් ජීවන ස්වභාවය අපිට දුන්නේ දෙවියන් වහන්සේ සමග තමයි අපිට තිබෙන සහභාගීකම උන් වහන්සේක අපි අසමු ස්වාමිනේ මොකක්ද දැන් අපිට කරන්න තිබෙන්නේ මගේ මේ ආහාරයව මම කොහොමද ඒ අය වෙනස් කරන්නේ නමුත් ආදාම් හිටියේ නැහැ ආදාම් එක ඇය ගැන අනුකම්පා කරමින් මං හිතන විදියට අපි අසපු දේශනාවේ ඊයේ අසපු දේශනාවේ අපි දෙගොල්ලම එකට ඇසුවේ අපට ඇත්තට තේරුණේ ඇත්තට ආදාම් හරි අනුකම්පාව දක්වන්නේ මගේ භාර්යාව නැති වෙයි කවදා හරි දවසක යා මිය ගියා නම් මට තිබෙන මේ අලි සත්තුත් එක්ක ජීවත් වෙන්න මේ ගස් කොළන් වල තියෙන දේවල් පළවලින් මට කකා ජීවත් වෙන්න මගේ මේ තනිකම නැති කරන්න තමයි මම ඉතින් අනේ කමක් නැහැ මටත් දෙන්න අපි දෙගොල්ලම මැරෙමු මැරෙන දින ස්වභාවය අපි මරණීය ස්වභාවය ලබා ගමු නැව ඔබ ජීවනේ නැව ඔබ ජීවනේ රකින්න ඔබ ආරක්ෂා කරගන්න ජීවනේ මට ජීවනේ තිබෙන මම ජීවනේ මම මැරිච්ච පුද්ගලයෙක් හැටියට සිටි නමුත් දෙවියන් වහන්සේ මම පිළිගත්තාන් පසුව උන් වහන්සේ මාව ජීවත් කර තිබෙන්නේ මම නව මැවිල්ලක් වී සිටින්නේ රෝම 8 වෙනි පරිච්ඡේදයට හරවන්න රෝම 8 වෙනි පරිච්ඡේදයේ මෙන්න බයිබලයේ සඳහන් කර තිබෙන ප්‍රකාරට බලමු අපි 15 වෙනි පදයේ සිට අපි 17 දක්වා කියවමු 16 දක්වා කියවමු මක් නිසාද නොබලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තහුය එයින් අපි අප්පා පියාණනි කියා හඬගසමු ඔව් ඔබ දැන් ලබා තිබෙන්නේ පුත්‍රකමේ ආත්මය ඉතින් ඔබ දෙවියන් වහන්සේව හඳුනන්නේ ඔබගේ පියා හැටියට මකරෙක් හැටියට නොවේයි විනාශකෙක් හැටියට නොවේයි බය වෙන්නට ඉන්න කෙනෙක් හැටියට නොවේයි මගේ තාත්තා ස්වර්ගයේ වැඩ වාසය කරන තනන් වහන්සේ මගේ පියා මෙතන කියන්නේ අබ්බා පියා කියලා කියන බලන්න අබ්බා කියන වචනේ ඇත්තටම ග්‍රීක භාෂාව නැත්නම් ඔබට තාත්ති මගේ අප්පච්චි මගේ ඩැඩි ඔබ මොකද්ද කියන්නේ ඔබගේ තාත්තට ඔබට පුළුවන් මගේ පියාණන් වහන්සේ කියලා කියන්න ඔබට මගේ පියාණන් වහන්සේ මට ප්‍රේම කරන තනන් වහන්සේ දැන් මම උන් වහන්සේගේ පවුලට ඇතුල් වී සිටින්නේ මම උන් වහන්සේගේ පවුලට ඇතුල් වී සිටින්නේ ඉතින් පවුලේ කෙනෙක් නම් එනම් මම එනම් මට තිබෙන ඒ දෙවියන් වහන්සේ මට දී දෙන වරප්‍රසාදය නම් දරුවේ කැට සිටින්න උන් වහන්සේ මට උන් වහන්සේ ප්‍රේම කළා ඒ තරම් දුරට මම බය නැහැ උන් වහන්සේ ඉදිරියේ සිටින්නට උන් වහන්සේ ඉදිරියේ මට ප්‍රේමේ අත්දකින්න පුළුවන් මට මතකයි එක මිනිහෙක් සාක්ෂියක් දරුවා ඒ සාක්ෂිය දරපු වෙලාවේදී කිව්වම ස්වර්ගයට ගියා පැකිපයක් මම ගත කරා ස්වර්ගයේ ඒ ගත කරපු වෙලාවේදී මම සාක්ෂි දෙකක් ඇසුවා විශේෂ දේශකයන් දෙදෙනෙකුගෙන්ම ඒ සාක්ෂි දෙකේ මම එක දෙයක් තමයි දැක්කේ ඒගොල්ලෝ ඇත්තටම කිව්වේ අපි ස්වර්ගයට ගියාම අපි දැක්කා උන් වහන්සේගේ සිංහාසනය උන් වහන්සේ වැඩ වාසය උන් වහන්සේ සිටිය ස්ථානය එක දෙයක් අපි දැක්කේ උන් වහන්සේ තුලින් ගලා යන්නේ ප්‍රේමය 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 නිකුත් වෙන්නේ ප්‍රේමයයි එක සාක්ෂියක් මම ඇසුවේ හොඳ දේශකයෙක්ගෙන් ඒ දේශකයා ගොළුවේ තිබුණේ ඇත්තටම මම මේ දෙවියන් වහන්සේ ගැන හිතුවේ ඇත්තටම මගේ උන් වහන්සේ ගතේ කෝට්ටක් තියාගෙන වහන්සේ නිතරම ඉන්නේ කියලා වයසට ගිහිල්ලා කෙනෙක් වෙන්න ඇති කියලා දිග කොණ්ඩේ සුදු කොණ්ඩේ දැන් හොඳටම වයසට ගිහිල්ලා ඉන්න කෙනෙක් හැටියට නමුත් ඒ කෙනා ගිහිල්ලා ඒ ස්වර්ගයේ සිංහාසනය බලපුවාම තරුණ මිනිස්සු තරුණ කෙනෙක් තාම තරුණ භාවයේ තිබුණා ඒ මරණය කියන දෙයක් නැහැ ඒ වටා පිට. ගස් කොළන් පවා නිතරම තාම අලංකාර ලෙස තිබෙන්නේ. මල් පවා පරවෙන්නේ නැහැ. ඒ අලංකාර ස්ථානය ගැනයි උන්වහන්සේ අපට මේ ලියවිල්ලේ සඳහන් කර තිබෙන්නේ.
තරුණ දෙවියන් වහන්සේ අතේ කෝට්ටක් නැහැ ඔබට දඬුවම් කරන්න දෙවියන් වහන්සේ බලන් ඉන්නේ ඔබට ප්‍රේම කරන්න ඔබටත් මටත් උන් වහන්සේ විතර මම දන්න දෙවියන් වහන්සේ මම දෙවියන් වහන්සේගේ දේවල් වලින් මම උන් වහන්සේ ගැන උන් වහන්සේ මට කියපු දේවල් නැත්නම් මම හරි ලෙස මං කරපු නැති කෙනෙක් හැටියට මම සිටි වේලාවේදී උන් වහන්සේ මට ප්‍රේම කළා ඒ ප්‍රේමය මාව පසුතැවිල්ලට පමුණන්න පටන් ගත්තා මාව වෙනස් කරා උන් වහන්සේ මට ඒ තරම් ප්‍රේම කරනවා ඔබටත් උන්වහන්සේ ප්‍රේම කරන උන්වහන්සේගේ ප්‍රේමය කවදාවත් උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ උන්වහන්සේ ප්‍රේමය කිසි කලක වෙනස් වෙන්නේ නැහැ කොන්දේසිය ක්‍රයිස්තව උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා අපි හැදුවත් උන්වහන්සේගේ අයිතු ප්‍රයෝජන ගන්න ඒත් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ අපි ඵල විපාක අපටමයි ලැබෙන්නට යන්නේ ද අපි තමාර කර අපි තන්නේ අනේ දෙවියනි ඔබ වහන්සේට දන්නේ නැහැ මට තියෙන උමනාව මේකයි කියලා මම ආශා කරන දේ මම කරන්න ඕනේ කියලා උන්වහන්සේ කියයි මම ඔබට කරන්න කියන ඔබට කරන්න කියන දේ නෙමෙයි ඔබ කරන්නේ ඔබ කරන්නේ ඔබට කැමති දේ ඔබ කරන්නේ නමුත් ඒකේ ඵල විපාක මට ඒව නවත්තන්න බෑ දෙවියන් වහන්සේ කියන්නේ මං අද්දක බැලන් බලන් ඉන්නවා නේ මං හරි දුකයි ඒ ගැන මට කරන්න දෙයක් නැහැ ඒ වගේම තමයි උන්වහන්සේ මේ ස්ථානයේ අපට කියන්නේ උන්වහන්සේ අපට බය දුකමේ නැත්තම් තවත් බන්ධනේ ආත්මයක් නොවේ අපට දී තිබෙන්නේ බය වෙන්න භයෙන් ජීවත් වෙන්න ඔබ නිදහස් ඔබ ඕනෝ තැනකට ගියත්තර බය වෙන්න එපා ඔබ බය වෙන්න එපා අනේ මට සමහරක් කර දේවල් මට කැමති නැහැ ඔයි මම නම් හරි අකමැති දේවල් සමහරක් දේවල් ඒ වුණත් කමක් නැහැ ඔය කරපොත් වලට ඒ ඔය හුනුන්ට බය ඒක නොවේ මම කතා කරන්නේ මේ යක්ෂයා ඔබ බය ගස්සන්න එන වෙලාවේදී බය වෙන්න එපා ඔබ යක්ෂ බොරු සිතුවිලි දැම්මම ඔබගේ මනසට සමරක් කළාට යක්ෂ ඇවිල්ලා ආදාම්ගේ සිතුවිලි දමලා ඇති දැන් ඔබ තනි වෙන්නටයි යන්නේ බලන්න දැන් ඇයිගේ ජීවිතේ වෙනස නමුත් යක්ෂයා කියපු දෙයට ඇහුම්කන් දීලා මේ ගත්ත තීරණය නැත්තම් කියවන නැහැ මම ඉන්නේ දෙවියන් වහන්සේ එනකම් මම දෙවියන් වහන්සේගෙන් මම විචාරය කළ බලන උන්වහන්සේ මොකද්ද කියන්නේ මේ සම්බන්ධව මට ඕන උන්වහන්සේගේ අන්තිම තීන්දුව මේ සම්බන්ධව දෙවියන් වහන්සේ මටයි කිව්වේ මේ දේවල් කරන්නයි කියලා. ඉතින් මම දෙවියන් වහන්සේගෙන් මම අසනවා උන්වහන්සේ මට මොකද්ද කියන්නේ කියලා. රෝම 8:16 වෙනි පදේ කියවමු. අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි ආත්මයන්න් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. අපේ ආත්මයත් එක්ක සාක්ෂි දරන්නේ කොහොමද? ශුද්ධාත්මන් වහන්සේ අපගේ ආත්මය සමග සාක්ෂි දරලා කියන්නේ කොහොමද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෝකේ මනුෂ්‍යන්ට ඒ දේ කියන්න බෑ මම දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. ඒගොල්ලෝ කිය අපි සාමාන්‍ය මනුෂ්‍යෝ. ඔව් අපි සාමාන්‍ය මනුෂ්‍යෝ තමයි. නමුත් අපි මනුෂ්‍ය පුත්‍රයන් හැටියට ඉපදුනාට මේ පොළවේ අපි දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් බවට පරිවර්තනය වෙලා සිටින්නේ. ඉතින් මට තේ සාක්ෂිය තිබෙනවා. මං ගැලෙම ලබා ගත්ත කෙනෙක්. ඔව් ශුද්ධාත්මන් වහන්සේ මට නිතරම කතා කරන පුත්‍රයෙක් හැටියටයි. උන්වහන්සේ මට භයාංකාර වචන කතා කරන්නේ නැහැ. උන්වහන්සේ මට පුත්‍රෙක් තමගේ පියා පුත්‍රයාට කතා කරනවා හා සමානව තමයි උන්වහන්සේ මටත් කතා කරන්නේ. අපි හිතෝපදේශයේ පළවෙනි පරිච්ඡේදයට යමු. ඒ ස්ථානයේදී සඳහන් කර තිබෙනවා මේ වචන මගේ ජීවිතේ මුල් කාලේ ඉඳන්ම ඇතුල් වෙන්න පටන් ගත්තා. මේ වචන මගේ ජීවිතේ වෙනස් කළා. පළවෙනි පරිච්ඡේදයේ සමහර මනුෂ්‍ය හිත උපදේශ කියවන්න කැමති නැත්නම් මොකද දෙවියන් වහන්සේ අවවාද කරන නිසා. නමුත් අපට අවවාදය අවශ්‍යයි. අපට පුරුදු පුහුණු වෙන්න ඕන. අපි දරුවන්. අපි කොච්චර වයසට ගියත් දෙවියන් වහන්සේට අපි දරුවන්. ඉතින් අපි හිත උපදේශය අපි කියවමු. හිත උපදේශය මම කියවුවාම මගේ ජීවිතේ විශාල වෙනසක් ඇති වෙන්න පටන් ගත්තා. දිනෙන් දින මම තේරුම් ගත්තා බොහෝ දේවල්. විශේෂයෙන්ම මිනි පද මගේ ජීවිතේට හදවතට ඇතුල් වුණා මේ විනය වචන. ඔබගේ පළවෙනි පරිච්ඡේදයේ බොහෝ දේවල් තිබෙනවා ඔබට කියවන්න. නමුත් මට අපේ කාල වේලාව මදි නිසා අපි මේ කියවමු. 22 පදයේ සිට නැත්නම් අපි 21 පදයේ සිට අපි කියවමු. මනුෂ්‍යයන් රැස්වෙන මන් සන්ධිවල ඈකෑ ගසයි.
නුවරට ඇතුල් වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි. එනම් නුවර නැත්තෙනි නුඹලා අනුවන කමට කැමති වන්නේත් නින්දා කරන්නන් නින්දා කිරීමට ප්‍රසන්න වන්නේත් අඥානයන් දැනගැන්මට ද්වේෂ කරන්නේත් කොතෙක් කල්ද මාගේ අවවාදයට හැරියල්ලා මෙන්න මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නේ මේ මාගේ වචන නුඹලාට දන්වන්නේ මේ ඔව් ඉතින් මාගේ අවවාදයට ඔබ හැරෙන්න මාගේ අවවාදයට හැරෙන්න එවිට ආත්මන වහන්සේගේ මග පෙන්වීම ඔබට ලබා ගන්නට පුළුවන් පළමු කොට අපි අවවාදයට හැරෙන්නට ඕන ඔව් ස්වාමීන් අපි එක මාර්ගය ගමන් කරමින් සිටින්නේ නමුත් උන් වහන්සේට අවවාද කරව උන් වහන්සේ කියන්නේ පොඩ්ඩක් ඉන්න මට තිබෙනවා යමක් ඔබට කියා දෙන්න එතකොට ඔබට ආත්මන වහන්සේගේ හඬ අසන්නට පුළුවන් ඒ වගේම උන් වහන්සේ ඔබට කතා කරයි දෙකටම කියවමු මක් නිසාද මම අඬ ගැසෙමි නුඹලා අකමැති වූහුය මාගේ අත දිගු කෙලිමි කවරෙක්වත් සැලකුවේ නැත ඔව් උන් වහන්සේ අධික් කරමින් මොකද කියන්නේ එන්න මම මට තිබෙනවා යමක් ඔබට කියා දෙන්න එන්න මට යමක් තිබෙනවා ඔබට කියා දෙන්න ඔබ කියයි මට කාල වේලාව නැහැ නමුත් ඔබ බයිබලයේ කියවන පටන් ගත්තාන් පස්සේ ඔබ කියයි අනේ මට නම් මම දැන් ඇත්තටම මේ වචනයත් එක්ක මම දැන් මට දැන් වෙන දෙයක් නැහැ මට කරන්න දෙයක් නැහැ මේ ලෝකේ ඇත්තටම තිබෙන්නේ මේ වචනය තුලින් මට ලැබෙන ප්‍රඥාව තුලින් මට සියල්ල කළ හැකි කියලා ඔබට කියන්න පුළුවන් ඔකේ මම කාල වේලාව නාස්ති කරන්න වෙලාව නැහැ ඕපදූප කතා කරන්න මට වෙලාව නැහැ අනවශ්‍ය මිනිස්යන් සමග කාලය ගත කරන්න මට වෙලාව නැහැ මගේ මගේ වේලාව මට වැදගත් මේ වචනය සමග කාලය ගත කරන එක මට වැදගත් දිගටම කියවමු නොබලා මාගේ සියලු දැනමුතුකම් සුලුකොට මාගේ අවවාදය කොහෙත්ම පිළි නොගත්තාහුය එබැවින් මමත් නොබලාගේ විපති දවසේදී සිනාසෙන්නෙමි නොබලාට බය පැමිණෙන විටදී නොබලාගේ භීතිය කුණාටුවක් මෙන් පැමිණෙන විටද නොබලාගේ විනාශය සුලි සුලඟක් මෙන් එන විටද නොබලා කෙරෙහි විපතත් දුකක් පැමිණෙන විටද මම සරදම් කරන්නෙමි එවිට ඔවුන් මට හඬ ගසන නමුත් මම උත්තර නොදෙන්නෙමි. ඔවුන් බොහෝසේ මා සොයන නමුත් මා සම්බවන්නේ නැත. මක් නිසාද ඔවුහු දැනගැන්මට ද්වේෂ කොට ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම තෝරා නොගෙන සිටියෝය. ඔව් ස්වාමින් වහන්සේගේ බයවීම තෝරාගත් නැති නිසා. ස්වාමින් වහන්සේට බයවීම කියලා කියන්නේ උන් වහන්සේගේ හඬට කීකරු වෙන්න. ස්වාමින් වහන්සේට බයවීම කියලා කියන්නේ උන් වහන්සේ අපට उन्वहां मे ओम पर्ण गीवसुम ने मे ओम वेच देवाल ने मे ओम ने मे पर्ण गीवसुम मेनी पद मंकियो आम अट देव भया कति वेना मट मे बैबली मंकियो आम ओब देव वचने की आम ओब देव भया कति वेना ओब विश्वास करबवीन्म देवियां वहां से कथा करना है केला शबवीन्म देवियां वहां से कथा करना है केला देव के मेकर पर्ण गीवसुम अलु गीवसुमे මුකට තිබෙන්නේ අලුත් ගිවිසුමෙත ඔබ කියවන්න ගිහිල්ලා 12 වෙනි පරිච්ඡේදයේ හෙබ්‍රු පොතේ 5 වෙනි පදයේ සිට පියෙක් දරුවෙකුට අවවාද කරන විදියට අපගේ ස්වර්ගයේ පියනන් වහන්සේ අපට අවවාද කරනවා. උන් වහන්සේ ස්ථානයේ කියන වචනේ ඇත්තටම අපි අවජාතිකයන් නොවේයි. අපි උන් වහන්සේගේ පුත්‍රයන් නිසා. උන් වහන්සේ පුත්‍රයන්ට ප්‍රේම කරන නිසා උන් වහන්සේ පුත්‍රයන්ට දඬුවම් කරනවා. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ දඬුවම සුළු කරන්න එපයි කියලා කියනවා. මොතක් කරවන්නේ පදේට සමහරක් එමෙනි පද අපි කියවපුවාම අපි අහක බලා ගන්නවා. අනේ ස්වාමිනේ මේ පදේ නෙමෙයි මට අද කතා කරන්න උන්වහන්සේ වෙන පදයකින් මට කතා කරන්න ස්වාමිනේ. මට වෙන පදයක් දෙන්න ස්වාමිනේ. අපි කියවමු. පස්වෙනි පදයේ සිට පස්සේ පදයේ සිට කියවමු හෙබ්‍රු
हेब्रु पसनी परिचे दुलसनी परिचे पसनी पदे मम पद की अल्लंगिन की समय अयत अल्लंगिन हर कमे पुत्र अंटमेन नुबलाट कियन अववाद वचनय नुबला मतक नति करहुय ए खबर दयात मागे पुत्र स्वामी वहां से गे दंडुअम सुलु नोकरान स्वामी वहां से गे दंडुअम सुलु कराने पा दिगटम के वम उन वहां से गे थरवटु लबन कल क्लांत नोवान क्लांत नोवान क्लांत नोवान अने वर्णन देंगे पाला तीन ने मट नितरम उन वहां दंडुअम कर नितरम उन वहां से मट अववाद कर अने मटन देंगे पाला दे मम सभाट अन्न आसन तीगतम है मम बाइबली केवन कमती नमोतीन दिव्यांग नितर मट कथा कर समान कि महित मे मे खाले याक्ष मट कथा करा याक्ष ने वे दिव्यांग महंसी उपर यम देवल एपावे पटांगत्ता में यहाँ पर देवल दिव्यांग वहां से कथा कर देवल एपावे पटांगत्ता में एक तमय नियम खाले दिव्यांग वहां से उपर कथा करा खलटत अकलटत उन वहां से के वचने एकाकार तिबेन्नट उन्वहन से खाले हेटियट कथा कर वचन उन्वहन से दादी कथा कर देवल तम अदत्त उन्वहन से पट कथा करे बैबल मम पम केवल तिबिन और हतली एकट कि ये वचन दिनपता मं केवाणे अने विन अलुत्वचन अट केवाण मे मे नवीन क्रमेट अन्द मे बैबली ओ मेक तमय नवीन क्रमे ओनम विलामक ओनम स्थानेक मे वचने දෙමුවත් කඩුවක් මෙන් ඔබ වෙනුවෙන් ක්‍රියා කරයි මේ වචනය ජීවමානයි මේ වචනයට පුළුවන්කමක් තිබෙනවා හැකියාවක් තිබෙනවා දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේවල් දෙවියන් වහන්සේ තුන් වහන්සේගේ වචනයත් අපට වෙන් කරන්න බැරි වාගේම තමයි උන් වහන්සේගේ වචනය කියන දේ තමයි දෙවියන් වහන්සේ කියන්නේ අපට ඉතින් අපි උන් වහන්සේ කියන්නේ අපට ඔබ ක්ලාන්ත වෙන්න එපා ක්ලාන්ත වෙනවා කියලා කියන්නේ ඔබට දැන් එපාලා තියෙන ජීවිතය අනේ මර තීරෙන්නේ නැහැ මොකොත් මොකද්ද මං කරන්නට ඕන මොකද්ද මං කරන්න මං දැන් එපාලා තියෙන්නේ නැහැ ඔබට එපා වෙන අවශ්‍යතාවයක් නැහැ උන්වහන්සේ ඔබට කියන දේ ඔබ කරමින් ඔබ ගමන් කරන්න ඒට හේතුව උන්වහන්සේ කැමැත්ත නොවේයි උන්වහන්සේ කැමැත්ත නොවේයි කිසි කෙනෙක් විනාශයටපත් වෙන එක 6 වෙනි පදේ කියවමු මක් නිසාද ස්වාමින් වහන්සේ ප්‍රේම කරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තරණසේක. ඔව් උන්වහන්සේ පිළිගන්න අය උන්වහන්සේ ප්‍රේම කරන අයට උන්වහන්සේ දඬුවම් කරනවා. උන්වහන්සේ අපිට කියන්න බෑ මේ අනේ දෙවියනි ඔබවහන්සේ අනුග්‍රහය දෙවියන් වහන්සේ අපි දැන් ඉන්නේ අනුග්‍රහය දෙහිල්ලේ සභාවක අපි හිතුවේ නැහැ මේ වචන එනවයි කියලා නැහැ අපට බෑ වචනෙන් පිට යන්න. දැන් බොහෝ සභාවල් තිබෙනවා අනුග්‍රහය අනුග්‍රහය කියලා ඒගොල්ලෝ तब दुरट गेन गिहिं मेन्ने वोट ओण दया कर दिव्यांग हंस प्रेम कर ओ एक एत् अभी मुन दया करा तपे गले नती वे नह अभी ओण दया करा अपट किसीम दया सिधुवे नह एक दया सिधुवे नट या ने फल विपाक उन वहांस नवात्ट बह फल ए यम के ने अभी हितागान पुल एत्म अभी वैरद किंग यम दया सिद्ध उनाय किल एक फल विपाक अनिवार्य मति बिना अनिवार्य मति बिना अपट एक विनाशकर बह अपट क्या नह आने मेक विनाशकर स्वामी मुख खरे कर स्वामी अने मे 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 दें मे कांता विवाह नोवी सित न केनेक दर्व को तेक इन ने स्वामी मे दर्व नैतिकरण नह उन वहां से कह दर्व आई पदे नट बिना एक नैतिकरण बह उप करगात दे फल विपाक एक नैतिकरण बह अपट අපට පුළුවන් ඉතින් දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා ඕක නැති කරන්න. නමුත් මිනි මරීමක් තමයි අපි කරන්නේ. මරණයක් තමයි කරන්නේ. නමුත් අපට තිබෙන්නේ ඒ ඵල විපාක නැති කරන්න බෑ අපට. සමහර අය කියන්නේ මං කරපු මෝඩම වැඩේ. දැන් ඉතින් මං ඊටත් වඩා මෝඩ දෙයක් කරන්නට යන්නේ මම මේ දරුව නැති කරන්න යන එක. දෙවියන් වහන්සේට පුළුවන් ඒ දරුව අතුලින් යමක් කරන්න. නමුත් ඔබට ඒක විනාශ කරන්න බෑ. දැන් මම නිකන් එක උදාහරණයක්කට දෙන්නේ. ඒක විනාශ කරන්න බෑ අපිට. දෙවියන් වහන්සේ අපිට කියන්නේ නෑ නෑ. හරි කමක් නෑ පුතේ ඔය වැරද්දක් කළා මම ඔබට සමහව දෙනවා උන් වහන්සේ අපි කරපු ක්‍රියාවට. නමුත් අනිවාර්යෙන්ම ඒ දරුවා ඉපදෙන්නට යන්නේ. දරුවා මරලා දාන්න නැහැ උන් වහන්සේ. දරුවා මරලා දාන්න නැහැ උන් වහන්සේ. යක්ෂයා මරලා දාන්න උත්සාහ කරයි. නමුත් මිනිස්සු තරහ අපිට නැති කරන්න පුළුවන් ඒ දරුවා. නමුත් මේ ඵල විපාක අපි දකින්න අපේ ජීවිත සිදුවෙන්නට යන්නේ. ඉතින් एक नवत्ता मनुष्य वपुर नदी खपा गण टाइया
मांशे संधा व्यपुरोत् गलाति हये हत्विनि पदे कीन प्रकारेटम हयविनि पदे हयविनि परिच्छेदे अठविनि पदे कीन प्रकारेटम मांशे संधा मनुष्य यमक व्यपुरुवानं एकेना कपागनट यन्ने कुनुवीम कैपेन कालयक येनवा कुनुवीम अपि कपागन्ने अपट ओन नैत्तं අපි එන එපා කරමු අපි ස්වාමිනී මට වැඩක් නැහැ ඒවා මට වැඩක් නැත්නම් අපි එන ආත්මය සඳහා වපුරමු අපි සදාකාල ජීවනය තුලින් අපට යහපත කපා ගන්න පුළුවන් සදාකාල ජීවනය තුලින් අපට යහපත කපා ගන්න පුළුවන් ආත්මය සඳහා වපුරමු ආත්මය සඳහා වපුරන්න අපට අමාරු නැහැ මොකද අපි ආත්මික දරුවෝ නිසා අපි ආත්මික දරුවෝ නිසා අපිට ආත්මික වපුරන්න පුළුවන් නමුත් මාංශය සඳහා වැපිරුවොත් මේ මාංශයට කැමැති බොහෝ දේවල් කරන්න මේ මාංශයට ආශාවල් තිබෙනවා ඔබ හිතන්න එපා ඔබගේ ආශාවන් නැති වුණා කියලා මම යේසුස් වහන්සේ දැන් පිළිගත්තා මගේ ආශාවන් දැන් වෙනස් වෙනවා දවසකින් අනේ මම දැන් වෙනස් වූ පුද්ගලයෙක් නැහැ ඔබගේ ආශාවන් තවමත් තිබෙනවා නමුත් ඔබට උන් වහන්සේ හික්මවීමේ මනසක් දී තිබෙනවා උන් වහන්සේ ඔබට බය අදුකමේ ආත්මය ඔබගෙන් නැති කරමින් උන් වහන්සේ ඔබට හික්මවීමේ මනසක් දී තිබෙනවා ඔබට පුළුවන්කමක් තිබෙනවා දැන් හොඳ තීරණ ගන්න මේ වචනය තුලින් ඔබගේ මනස වෙනස් කරමින් ඔබට පුළුවන්කමක් තිබෙනවා හරි තීරණ ගන්න. අපි සමහරක් කට කනේ මම දේව කැමැත්ත මොකද්ද කියලා දන්නේ නැහැ. මම දේව කැමැත්ත මොකද්ද කියලා දන්නේ නැහැ. මෙන්න මේකයි හේතුව. අපි හරවමු රෝම පොතට. රෝම 12 වෙනි පරිච්ඡේදයේ සඳහන් කර තිබෙනවා අපට අපි දේව කරන කැමැත්ත කරන පිණිස අපි කුමක්ද කරන්න ඕනේ කියලා. පළමු කොට අපි දැන් අපි පළවෙනි පදේ කතා කරන අපගේ ශරීරය ගැන. देवनीय उन वहां से कथा करना पगे मनस ज्ञान अभी किए वमु दोलोसिनि परिचय रोम दोलाहे एक सहदेक एबेविन सहोदरेनि नुबलागे शरीरयन जीवमानवु शुद्धवु देवियन वहां से विसिन पिलिगत हैकिवु याग्या कोट उपुकरण हैटियट देवियन वहां से गे दयावान निसा नुबलागेन इल्लमी मुखद इलमीन सिटी कुमार मेन शुद्धात्म वहन से तुलीन उबगे शरीर पूजा व खैटियट जीव जीवमान पूजा व खैटियट नेता शुद्ध व जीवन पूजा खेट उब स्वामी महन सिर बार कर स्वामिनी मे शरीर मगे न वे स्वामिनी मे शरीर वहंस की शुद्ध मालिका वाय मे शरीर वहांस शुद्ध मालिका तीन पलम को मुखाद कर उत्साह मलम कर मगे शरीर पूजा वाख्याट अभी गे सती बलुवे आब्रहमट सिदूना आब्रहम गे सिनाव गे नल पूजा से बन मगे सिनाव मम पूजा से बन टे मगे मांश तुले मट लबेन सिनाव मम पूजा से बन स्वामी मिन्न मगे शरीर याग अकुट मम බාරකන ඔබහන්සේ ස්වාමිනී මේ ශරීරයේ ඔබහන්සේ මිලදී ගත්තේ මේ ශරීරේ මට නොවේ අයිති වී තිබෙන්නේ දැන් ඔබහන්සේට අයිති වී තිබෙන්නේ මගේ කැමැත්ත නොවේ ඔබහන්සේ කැමැත්ත ඉතින් මම ඒක ඒවන් පූජාසෙන් තැබුවෙන් පස්සේ මට ගිහිල්ලා ආපෝ ඉක්මනට ගන්න බෑ ආපෝ අනේ අනේ මට වැරදුනා ස්වාමින් වහන්සේ පොඩ්ඩක් මට කාලයක් දෙන්න අනේ චූට්ට 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 තව තව මාස දෙකයි තව මාස හතරයි තව මාස පහයි නෑ නෑ ස්වාමින් වහන්සේට බාර දුන්නාන් පස්සේ ස්වාමින් වහන්සේ කියන්නේ දැන් මම බාර ගන්නම් ඒක ඔබගේ ශරීරේ උන් වහන්සේ අපව මිලදී ගත්තා නමුත් උන් වහන්සේ කවදාවත් අප පාලනය කරන්නේ නැහැ උන් වහන්සේ ඔබ අපි හඳුන්වන්නේ පාලකෙක් හැටියට නමුත් සැබවින්ම උන් වහන්සේ මිනිස්යන්ගේ ජීවිත පාලනය කරන්නේ නැහැ උන් වහන්සේ පාලනය කරනවා නම් මිනිස්යන්ගේ ජීවිත අදේන හොඳ දෙයක් නෙමෙයි උන් වහන්සේ මේ ලෝකයේ සිදුවෙන දේවල් උන් වහන්සේගේ පාලනය ක්‍රමය හරිම සෞත්වේ කිසි ප්‍රයෝජනයක් නැහැ බලපුවා හැමතැනම යුද්ධ ඒ වගේම रोग एवागीम हिंगतावयान व्यवुलतावयान मिनुसु दान्ने ने मुका अने देवियनी वहां से पालने ना हुदने उन वहां से नवे मनुष्यांग पालने करा उन वहां से नवे में लोके पालने कराने उन वहां से के दूधरवान उन वहां से मगा पेन्नना उन वहां से के दूधरवान पावा उन वहां से पालने कराने उन वहां से के दूधरवान उन वहां से मगा पेन्नना यम देवल उन वहां से मट कराने की वहां मंगे दे कराने तो मंतावत दे कर पुहाम समहार किलावट सुलु वैरदी एवं सुलु प्रतिपल अपट एव दैन वत्न नमु विशाल तीरन गानट एन विलावेदी विशाल प्रतिपलिबिन सुलु वैरदक मंकर पुहा अपट दैन वत्न एक सुलु दया कीला
නමුත් විශාල තීරණයක් අපි ගත්තාම ඒකේ ප්‍රතිඵලත් විශාලයි. එහෙම තමයි තිබෙන්නේ. ඒක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. ඉතින් උන්වහන්සේ 12 වෙනි පරිච්ඡේදය කියන්නේ ඔබගේ ශරීරය ශුද්ධව යාගයක් කොට උන්වහන්සේට පිළිගත් ආකාරයට ඔබ ගෙනෙන්න ඒක ඔබගේ සාධාරණ සේවයක් නැත්නම් ඔබගේ නමස්කාරයයි. ස්වාමිනී මම ඔබහන්සේට නමස්කාර කරනවා. මගේ ශරීරයෙන් ඔබහන්සේට නමස්කාර කරනවා. ඔබහන්සේ මගේ දෑත් ඔසවා. අත් දෙකක් අපට තිබෙනවා බයිබලයේ කියන්නේ සැකයෙන් තොරව කෝපයෙන් තොරව ඔබට උන්වහන්සේ කියන්නේ ඔබගේ අත් දෙක ඔසවා උන්වහන්සේට නමස්කාර කරන්න. ස්වාමිනී ඔබහන්සේට මගේ ජීවිතේ බාරයි ස්වාමිනී මං ඔබහන්සේට ස්තුති ප්‍රශංසා කරන ඔබහන්සේ මගේ දෙවියන් වහන්සේ මගේ සියල්ලෙන් සියල්ල ඔබහන්සේ මගේ ජීවිතේ කර තිබෙන හැම දෙයක්ම ඔබහන්සේ අපට වැරදුනා මතම දෙවියන් වහන්සේ මතක් වෙන නමුත් අපි ඇත්තටම වරදින පෙර අපි දෙවියන් වහන්සේට නමස්කාර කරොත් අපි උන්වහන්සේ කනට ඇහුම්කන් දී අපි ගමන් කරොත් කොයිතරම් ආශිර්වාදයක්ද කොයිතරම් ආශිර්වාදයක්ද ඊළඟට උන්වහන්සේ කියන්නේ මෙන්න ඔබගේ ජීවිත පළමු කොට ඔබගේ ශරීරය ගැට ගහලා බඳලා ඔබ යාගයක් කොට උන්වහන්සේට බාර කරමින් ඒක ඔබට නමස්කාරයක් ලෙස ඔබ කරන්න තිබෙන කාරණාවක් දෙවෙනි පරිච්ඡේද අපිට දෙවෙනි පොදේ දෙවෙනි කාරණාව අපට කියන්නේ දෙවෙනි පදේ කියවමු නොබලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි මේ ලෝකයේ ආකාරයට සමාන නොවි ලෝකේ අච්චුවට ගියාම අනිත් පැත්තෙන් එන්නේ ලෝකේ ක්‍රමවේද වලට පුරුදු වෙලාය. ලෝකේ තිබෙන එක අච්චුවක් තමයි. ඒ අච්චුවට අපි ඇතුල් වුණාම හැමදාම මේ වෙනේ දේවල් අපි අසන්න පටන් ගත්තායින් පස්සේ ඒ ලෝකේ අච්චුවෙන් අපි ආපුවම අපි වෙනස් වූ පුද්ගලයන් හට එන්නේ. නමුත් අපි වෙනස් වූ පුද්ගලයන් ලෝකේ ප්‍රකාශ නොවේ අපි දේව දරුවන්. අපි උන්වහන්සේගේ ශුද්ධවන්තයන්. දෙකටම කියවමු. දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා. සිත අලුත් කරගන්න. දෙවියන් වහන්සේ කැමැත්ත දැනගන්නට ඕන අපගේ සිත අලුත් කරගන්නට ඕන. අපගේ මනස වෙනස් කරගන්නට ඕන. දේව වචනය තුලින්, ගීතිකාවලින්, ප්‍රකාශනවලින්, දේශනාවලින් උදෑසන නැගිට්ටාම නමස්කාර කරමින් අපට පුළුවන් හැම දෙයක්ම අපට පුළුවන්කම තියෙන අපගේ සිතුවිලි වෙනස් කරගන්න. මේ අපට පුළුවන් අපගේ මේ සිතුවිලි වෙනස් කර මම ඊද අහපු දේශනාවෙන් තමයි මගේ දුව අහගෙන හිටියේ. මම ඉතින් කන් දෙනවා දේශනාවක් යන වෙලාවත් මම එකපාරට අල්ල ගන්නවා ඒක. ඒ දේශකයා කිව්වේ අපේ විශාලම සතුරා යක්ෂය නෙවෙයි. අපේ විශාලම සතුරා තමයි අපගේ කැමැත්ත අපි කරන්න ඕන දෙවියන් වහන්සේට කැමැත්තට විරුද්ධව. මොකද ස්වාමිනී මට ඒක ඇහුණා හොඳටම ඇහුණා ස්වාමිනී මට හොඳටම ඇහුණා ස්වාමීන් වහන්සේ මම අනිවාර්යයෙන්ම ඒක දේශනා කරනවා මම දන්නේ වචනේ හොඳයි ස්වාමිනී ඔව් ස්වාමිනී මට ඔබ වහන්සේ කතා කළා මගේ විශේෂම මගේ විශාලම සතුරා තමයි මගේ කැමැත්ත ඔබේ කැමැත්තට විරුද්ධ මොකද ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී මගේ කැමැත්ත මම බාධාවක් කරන්නේ නැහැ ඔබ වහන්සේ කැමැත්ත ඉෂ්ට නොකර සිටින්න මගේ කැමැත්ත මගේ කැමැත්ත මගේ ආශාවන් මගේ මම ඕන දේ මටනේ මගේ මාංශයට කැමති දේ නොවේ ස්වාමිනී ඔබ වහන්සේ කැමැත්ත වේවා එහෙනම් ඔබ වහන්සේ කැමැත්ත මට කරන්න ඕන නම් මොකද්ද කියලා දැනගන්නටත් ඕන නම් එහෙනම් මගේ සිත වෙනස් කරගන්න ඕන මම මගේ මනස මම වෙනස් කරගන්නට ඕන ඉබේම ඔබගේ මනස වෙනස් වෙන්න පටන් ගත්තාම ඔබ ගන්නට යන්නේ ආත්මික තීරණයි ඔබගේ මනස වෙනස් වුණාම ඉබේම දැන් බයිබලයේ පැහැදිලිව කියනවා රෝම 8 වෙනි පරිච්ඡේදයේ දැන් ඔබ 7 වෙනි පරිච්ඡේදයේ බයිබලයේ කියවපුවම රෝම පොත ඔබ කියවන්න ඕනේ ඔබ දැනගන්න ඕනේ ඒක පරණ මනුෂ්‍ය ගැන කතා කරන්නේ ඒට හේතුව පාවුල් කියන්නේ මං කැමැති යමක් කරන්න නමුත් මගේ ජීවිතේ සිදුවෙන්නේ අර දෙයමයි මට මේ දේ කරන්න කැමති නමුත් මගේ ජීවිතේ ඒ කියන්නේ මගේ මේ කාලකන්ණි මනුෂ්‍යයා ඒ අහපුවාම ඔබ කියන්නේ අනේ ඇත්තටම බයිබලේ ලියා තිබෙන බලන්න මං අකමැති දේමයි මං කරන්නේ මං කැමති නැති දේමයි මගේ ජීවිතෙන් සිද්ධ වෙන්නේ දැන් පාවුල් ඇත්තටම මෙතන උදාහරණයක් අරගෙන කිව්වේ පරණ මනුෂ්‍යයා ගැනයි කතා කළේ
නමුත් ඔබ පරණ මනුෂ්‍ය හැටියට නොවේ වචනාර්ථයේ හැටියට නොවේ වචනාර්ථයේ පැරණි ආකාර නොවේ ඔබ ජීවත් වෙන්නේ එතන 6 වෙනි පරිච්ඡේද 7 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සඳහන් කර තිබෙන නමුත් ආත්මික ආත්මෙන් අලුත් ලෙසයි ඔබ ජීවත් වෙන්නේ ඉතින් ඔබ සමහර මනුෂ්‍යයන් තමගේ දුර්වලකමට එකඟ වෙන පද සොයා ගන්නවා මගේ දුර්වලකමට එකඟ වෙන පදේ මොකද්ද අනේ මට කැමති නැති දේ තමයි මං කරන්නේ නිතරම මං අකමැති දේමයි මගේ අතින් සිද්ධ වෙන්නේ අපි ඕනේ පදේ බලමු පොඩ්ඩ 15 වෙනි පදේ කියමු 7 වෙනි පරිච්ඡේදයේ මක් නිසාද මා කරන දේ මා නොදනිමි මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂ කරන දේය මා ද්වේෂ කරන දේ තමයි මං කරන්නේ අනේ ඇත්තට මම මම වචනේ අහපුවාම මම සභාවට ආපුවාම මට එකක් කියනවා ස්වාමීන් වහන්සේ නමුත් ඉතින් මං ගිහිල්ලා කරන්නේ තව එකක් බයිබලෙ කියා තිබෙනවා නේ දේවල් මට ඒක නිදහසට කාරණා කියලා ගන්න පුළුවන් ওই පදේ කොයිතරම් ලෙහිසිද මට කියන්න පාවුල්නේ බයිබලෙ ලියා තිබෙන බලන්න මෙහෙම පැහැදිලි මෙතන කියනවානේ මම කැමැති දේ නැති මම අකමැති දේ තමයි මං කරන්නේ මෙතන කතා කරන්නේ පරණ මිනිස්සයා ගැන පරණ මිනිස්සයා ගැන පරණ මිනිස්සයා ගැන පරණ මිනිස්සයා තමයි අකමැත්තෙන් හිටියේ ওই දුම්පානේ කරන්න කැමති නැහැ ඒත් ඉතින් මම දුම්පානේ කරනවා පරණ මිනිස්සයා තමයි කිව්වා අනේ මම මේක නවත්තන්න ඕන මං අනිවාර්යෙන් මේ මාසේ අන්තිම මම නවත්තනවා මේ අරක්කු බොන එක නමුත් එදා හොඳටම බොනවා පවදා එතකොට ආයේ පරක් බොන්න කැමති අනේ මං අකමැති මගේ භාර්යාවට උස්සඳින් කතා කරනවා කැමති නැහැ නමුත් ඔබ ආයි පාරක් අර විදිහටමයි කතා කරන්නේ මේ මේ ගෑනු කෙනායි කට පියන්න පුළුවන් වෙන්නේ එක පිටින් තමයි මට දන්නව කොහොමද කියලා. ඉතින් ඔබ ක්‍රම වේද සාදාගෙන තිබෙන්නේ ඔබ කොහොමද ඔබගේ භාර්යාවේ කට පියන්න. නමුත් සමහරක් කියලා ඔබගේ භාර්යාව ප්‍රඥාව කතා කරපුවම ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දෙන්න. එකපාරට ඔබ උස්සඳින් කතා කළා අයගේ කට පියන්න උත්සාහ කරන්න එපා ඔබ. අනේ මං කැමති දෙයමයි කරන්නේ. ඉතින් අරකමයි ඉතින් ආයෙ පාර මොකක් හරි වුණා නම් ගෙදර ගියාම ආයෙ පාර කර යක යකෙක් අවුස්සෙන්නේ නැහැ. ඔබ තුල යකෙක් නෙවෙයි ඉන්නේ ශුද්ධ ආත්මන් වහන්සේ ඉන්නේ. යකෙක් නෙවෙයි අවුස්සෙන්නේ උතන. අපි ඕක නිදහසට කරුණ දීලා අපි ඉතින් කියන්නේ කරන්න බෑනේ ඉතින් මගේ ඉතින් යක අවුස්සනවා වහම ඉතින් මට කරන්න දෙයක් නෑ කියන්න දින දෙක කියලා දාන වෙලෙම කියලා දානවා. නෑ යකෙක් අවුස්සෙන්නේ නැහැ ඔබගේ වචන තමයි ඔබගේ ප්‍රකාශන ඔබ යකෙක් අවුස්සනවා කියලා කියන්නේ නෑ යක්ෂයෙක් හොඳයි මමත් ඇවිල්ලා ඔබත් එක්ක ඉන්නම් ඔබ කියන්න කියන්නේම යක්ෂ ඔබත් එක්ක ඉන්න ඔබ නිතරම කියන ශුද්ධාත්මන් වහන්සේ මං උන් වහන්සේට ඉඩ දෙන්නේ මාතුලින් ක්‍රියා කරන්න ශුද්ධාත්මන් වහන්සේ මාතුලින් ක්‍රියා කරපුවම සමාධානය ප්‍රීතිය ප්‍රඥාව ශුද්ධාත්මන් වහන්සේ මාතුලින් ක්‍රියා කරපුවම උස්සඳින් තවත් කෙනෙක් මම පාලනය කරන්නට යන්නේ නැහැ මට ශුද්ධාත්මන් වහන්සේ වල ප්‍රඥාව දෙනවා ඇයට කුමක්ද කියන්නට ඕන මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නේ විසඳන්නේ මං කොහොමද පහසුවෙන්ම ඔබ දන්න ඔබගේ විවාහ ජීවිතේ ශුද්ධාත්මන් වහන්සේ පැත්තකින් තියන්න එපා ඔබ ශුද්ධාත්මන් වහන්සේ තමයි ඔබගේ විවාහ ජීවිතයේ අත්‍යවශ්‍ය ශුද්ධාත්මන් වහන්සේ දෙගොල්ල ශුද්ධාත්මෙන් ක්‍රියා කරනවා ඔබට විතාම අලංකාර විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් ස්වර්ගික ජීවිතයක් මේ පොළොවේ ඔබට ගත කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් ඉතින් ඔබ දිගටම මේ පද ටික කියවපුවාම අනේ බලන්න මාතුල තිබෙන්නේ පාපේනේ අපි 16ත් කියවමු 16 සහ 17ත් කියවමු ඉඳින් මම අකමැති එක කරම් නම් ව්‍යවස්ථාව යහපත් බව ඒත්තු ගනිමි ඔව් ව්‍යවස්ථාව යහපත් නමුත් මං කරන්නේ ව්‍යවස්ථාවට විරුද්ධ දේවල් ව්‍යවස්ථාව යහපත් මම ව්‍යවස්ථාවට විරුද්ධ දෙයක් කරන්නේ දිගටම කියවමු එහෙන් එය කරන්නේ මා නොව මා තුල වාසය කරන පාපය මම නෙවෙයි මගේ තියෙන පාපය මම නෙවෙයි මට කියන්න එපා මම නෙවෙයි ඔය චිත්‍රපට නර්මණය එක මම නෙවෙයි නැත්නම් ඔය YouTube වල ධර්මණය ඒවා මම නෙවෙයි මා තුල තිබෙන පාපය එන ඔබ තුල පාපය නොවේ තිබෙන්නේ ඔබ තුල තිබෙන ධර්මිෂ්ඨකමයි උන්වහන්සේ ඔබ පාපය මුදවා ගත්තා ඉතින් පරණ මිනිස්සයව ගැන ඔබ නිදහසට කරුණු අපට දෙන්න බෑ හරි ලෙහිසි ඔය පදේ ගත්තාම අනේ මම නෙවෙයි මගේ මේ මගේ බහරයාවට පහරක් ගැහුවේ මගේ පාපයයි ගැහුවේ ඉතින් ඇයිගේ කටපියන් එකම ක්‍රමයේ තමයි හොඳ පහරක් මන් දෙන්නම් ඇයට මතක් වෙන්නම කරයින් පස්සේ මම නෙවෙයි මාතුල ක්‍රියා කරන පාපය කොයිලික විතරක් ලෙහිසිද අපට කියන්නේ දේවල් කොයිතරම් ලෙහිසිද
ඔබතුල පාපය නොවේ තිබෙන ඔබ ධර්මිෂ්ඨයෙක් ඔබතුල දැන් තිබෙන ධර්මිෂ්ඨ ති බයිබලෙ නොදන්නු අපි සිටියොත් අපි රැවටෙනවා අපි අපෝම රවට්ට ගන්නවා යක්ෂය දන්නෝ යා හොඳටම දන්නවනะ යක්ෂය දැන සිටියා ඒවා තිබුණු වැරදි ඉගැන්වීම දෙවියන් වහන්සේ කිව්වේ නැහැ ගහෙන් අත ගසන්න එපයි කියලා දෙවියන් වහන්සේ කිව්වේ ගහෙන් කන්න එපා කියලා දෙවියන් වහන්සේ කිව්පු දේ යක්ෂය දැනගත්තා ඇයට යම් කිසි අඩුපාඩුවක් තිබුණා ඇයට දන්නේ නැහැ දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ ඔබ දෙවියන් වහන්සේ වචන නොදැනම සිටියොත් ඔබ විනාශ වෙනවා ති විනාශ වෙන්න එපා ඔබ දෙවියන් වහන්සේ අපව විනාශ කරන්න මේ කැඳවා තිබෙන්නේ උන්වහන්සේගේ යහපත සඳහා උන්වහන්සේ අපට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ අවයවයන් අපට දී තිබෙන්නේ ධර්මිෂ්ඨකම් කරන්න ඔබ දැන් පාපේ යටත නෙවෙයි ඉතින් මාතුල ඉන්න පාපයයි මේ හැම දෙයකටම පාපේටම අපි අනේ මම වගේ තියෙන පාපිෂ්ඨ ස්වභාවය නැහැ ඔබ පාපිෂ්ඨ ස්වභාවයක් නැහැ මං ගිය පාරක් කිව්වේ මේ ලෝකේ ජීවත් වෙන දෙවියන් වහන්සේ දැක්කාම උන්වහන්සේ දකින්න යක්ෂයන්ගේ දරුවන් දෙවියන් වහන්සේගේ දරුවන් උන්වහන්සේට පාට වැඩක් නැහැ රටවල වැඩක් නැහැ ආගම් වැඩක් නැහැ උන්වහන්සේ ආගන්නේ බලන්න උන්වහන්සේ බලන්නේ ආදාම්ගේ සෙනඟ සහ ක්‍රිස්තුස් වහන්සේගේ සෙනඟ උන්වහන්සේ දෙගොල්ල දකින්න ඉතින් උන්වහන්සේ උත්සාහ කරන්නේ මේ ආදාම්ගේ සෙනඟ ගලවා ගලවා ගෙනල්ලා ක්‍රිස්තුස් වහන්සේ මාගේ පුත්‍රෝ යේසුස් වහන්සේගේ රාජ්‍ය පුරවන්නට උණු උන්වහන්සේ කොලොසී 1:13 සඳහන් කර තිබෙන උන්වහන්සේ අපව අන්ධකාරයෙන් මුදවා උන්වහන්සේගේ පුත්‍රෝ යේසුස් වහන්සේගේ රාජ්‍යයට අප පමුණුවා තිබෙනවායි කියලා උන්වහන්සේ ඒ කරන ඒ ක්‍රියාව අප තුලින් උන්වහන්සේ කරන්නේ බැටළුවන් තමයි බැටළුවන් බිහි කරන්නේ අපට උන්වහන්සේ දී තිබෙන සමව කිරීමේ වචනය ඔබ දන්නවද ඔබ කොයිතරම් වටිනා කෙනෙක්ද කියලා උන්වහන්සේ ඔබ දිහා බලලා මේ ලෝකේ බැලුවේ උන්වහන්සේ මේ ලෝකේ දිහා බලලා උන්වහන්සේ දැක්ක කොයිතරම් වස්තු සම්පත් තිබෙනවද කියලා නමුත් එක සම්පතක් උන්වහන්සේ දැක්කා මනුෂ්‍යගේ හදවත උනස් දැක මේ මගේ සෙනඟ මගේ ස්වරූපයට මවා තිබෙන සෙනඟ අද අයාලේ ගිහින් සිටින්නේ යක්කු නමස්කාර කරමින් සිටින්නේ විනාශයේ මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ අනේ මගේ මේ සෙන මම මේ මවපු ලෝකය උන්වහන්සේ මේ කෙතදියා බලලා කිව්වේ කොයිතරම් වස්තු සම්පත් තිබෙනවාද උන්වහන්සේ ගස්කොලන් රන් රිදී නෙවෙයි බැලුවේ උන්වහන්සේගේ වීදි උන්වහන්සේ සාදා තිබෙන්නේ රන් වලින් උන්වහන්සේ ගේට්ටුව එක මාණික්කයකින් උන්වහන්සේ සාදා ඒව නෙවෙයි උන්වහන්සේ බැලුවේ උන්වහන්සේ බැලුවේ විශාලම වස්තුව තමයි මිනිස් සංහතිය ඉතින් උන්වහන්සේ කල්පනා කර මම මොකද්ද කරන්න ඕන මගේ තිබෙන ස්වර්ගයේ තිබෙන වටිනාම වස්තුව මම මිලයක් කොට මං ගෙවලා මේ ලෝකේ නැවත මම මිලදී ගන්න මේ සෙනඟ නිසා මොකද උන්වහන්සේ වටිනාම උන්වහන්සේ ස්වර්ගයේ තිබුණේ උන්වහන්සේගේ අනර්ගලේ උන්වහන්සේගේ අනර්ගලේ උන්වහන්සේ කිව්වේ මගේ අනර්ගලේන් මොකද පාපේට ශ්‍රමා කිරීමක් නැහැ ලේ වැගිරීමක් නැතුව හෙබ්‍රු පොතේ 9 වෙනි පරිච්ඡේ සඳහන් කර තිබෙනවා පාපේට ශ්‍රමා කිරීමක් නැහැ පාපේට කමාවක් නැහැ ලේ වැගිරීමක් නැතුව. ඉතින් උන්වහන්සේ මොකද්ද කළේ? උන්වහන්සේ කන්‍යාවට කතා කළා කිව්වා මට ඔබගේ ශාරීරිය ටික මොහොතකට දෙන්න. මට ඕන මගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට යවන්න. මොකද මම මගේ තියෙන වටිනාම වස්තුව මට ගලවන්නට පුළුවන්කමක් තිබෙන්නේ. මිනිස්සෙක් මේ පොළොවට පැමිණ මගේ ලේ සමග ඇවිත් පූජාසනේ පූජා වුණාම පසුව මට පුළුවන් මේ ලෝකෙ මිලදී ගන්න. තුන් වහන්සේ කරේ මොකද්ද? උන්වහන්සේ විශාලම වස්තුව වටිනාම ස්වර්ගයේ තිබෙන වටිනාම කාරණාව නැත්නම් වටිනාම තනන් වහන්සේ මේ පොළොවට යවුවා. පූජාසනේ පූජා කළා. ඕන වෙලාවට උන්වහන්සේගේ පූජාව ගැන බලපුවාම ඒ නිසා අපි නිතරම උන්වහන්සේගේ මරණය ගැන සිහි කරන්නේ ගිවිසුම් භෝජනයේදී. ස්වාමිනේ ඔබ වහන්සේ මැරුන් කෑවේ මේ මාව මිලදී ගන්න. ඔබ වහන්සේ මිලයක් ගෙව්වේ මාව එතරම් ඔබ මිල කරපු නිසා මේ තරම් ඔබ මිනිස් සංඝතර ප්‍රේම කර තිබෙනේ. ඉතින් මේ මුළු ලෝකෙම අද නිදහස ලබාගෙන තිබෙන උන්වහන්සේගේ පාප පූජාව තුලින්. නමුත් අපට එයාව නිදහස් කරන්න බෑ. එයා යේසුස් වහන්සේ ස්වාමීන් ලෙස පිළිගන්නකම්. අර මගේ දරුවා ඊ අපිත් කතා කරගෙන ඉන්න ගමන් අපිත්
පාඩමක් ගැන කතා කරන් හිටියාද කරන්ට යන පාඩමක් ගැන යා කිව්වා මේ මම මෙවැනි ඉගැන්වීමක් උගන්නට යන්නේ කියලා කඩ සාප්පුවක් තියෙනවා ඒකේ තා වටිනා බඩු බහන්න තිබෙනවා ඒ ගිහිල්ලා ඉතින් මේ ඒ ඒක ඇතුලේ හරි වටිනා දේවල් වටිනා පුද්ගලයන් ඉන්නවා ඒ කඩ සාප්පුව ඇතුලේ මොකද ඒක ලියට එන්නේ නැහැ මං කෝ ඇයි මොකද දැන් මම යේසුස් වහන්සේ උන් වහන්සේගේ ලේ ගෙවලා මේ කඩ සාප්පුවම ගත්තා මේ මුළු කඩ සාප්පුවම යේසුස් වහන්සේගේ ලේ ගෙවලා උන් වහන්සේ අරගෙන තිබෙන්නේ නමුත් ඒගොල්ලෝ එන්නේ නැහැ එළියට අනේ අපි ඉන්න තත්ත්වේ හොඳයි වහල්කම යේසුස් වහන්සේ මිලිය ගෙවලා ඉවරයි මුළු මිනිස් සංහතිය වෙනුවෙන්ම යේසුස් වහන්සේ මිලිය ගෙවලා ඉවරයි පාපේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ මනුෂ්‍යන තිබෙන්නේ උන් වහන්සේව පිළිගැනීමේ ප්‍රශ්නයක් ඉතින් මේ කඩ සාප්පුව ඇතුලේ මිනිස්සු ඉන්නවා සමහරක් ආයත ගිහිල්ලා අපි කියනවා එන්න යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මේ මිලිය ගෙවලා තිබෙන්නේ ඔබ එන්න නිදහස භුක්ති විඳින්න ඕන නිදහස ඔබ අත්දකින්න ඕන ඒ වහල් කමට වඩා සමහරක් මිනිස්සු වහල් කමේ පුරුදු වෙලා සිටින්නේ අර මං අර කුටියයි කතාව මං කිව්වේ දවසක් මං කියන්නේ මං නිතරම කියන්නේ ඔබට කුටියයි කතාව කූඩුවක් ඇතුලේ කුටියයි ඉන්නවා ඒ කුටියා හරි උස මහත කුටියෙක් හොඳට ශක්තිය තියෙන කුටියා එහාටයි මෙහාටයි ගමන් කරනවා මේ මම මේ ඉතින් හරි ආසාවෙන් ඉන්නේ නිදහසේ සිටින්න නමුත් කුටියා යනවා හයියෙන් ගිහිල්ලා එකපාරට ඔළුව වද්ද ගන්නවා ඇයි මේ කූඩුවක් ඇතුලේ යකඩ කූඩුවක් ඇතුලේ ඉන්නේ ආයෙ පරක් ගහනවා ආයෙ පරක් ගිහලා ඔළුව වද්ද ගන්නවා එහාටයි මෙහාටයි ගිහිල්ලා වද්ද ගන්නවා වද්ද ගන්නවා වද්ද ගන්නවා ඊට පස්සේ දැන් කුටියා කල්පනා කරනවා දැන් මගේ තියෙන මං හරියටම අඩිපාරවල් 12යි ගන්නට ඕන ඊට එහා යන්නේ නැහැ හරියට මං ඒ අඩිපාරවල් කීපයක් මං ගන්නවා ආපෝ එහාට යන්නේ නැහැ යේසුස් වහන්සේ ඇවිල්ලා ඒ සම්පූර්ණයෙන්ම ඒ කූඩුව බිඳහෙලා දමා නිදහස් කළා නමුත් අර කොටියට දකින්න බෑ කොටියගේ මනසේ තියෙන්නේ මට තියෙන අඩි 12යි යන්න ඊට එහා යන්න බෑ දැන් උතර නැහැ කූඩුව බය නැතුව යන්න දැන් නිදහස ඔබ ඉන්නේ නමුත් ඒ කොටිය බයයි එළියට එන්න. ඒ වගේ තමයි ලෝකේ ඉන්න මිනිස්සු වහලුන් ලෙස ජීවත් වෙන අය තෝරගත්ත නිසා. නමුත් යේසුස් වහන්සේ ආය නිදහස් කර තිබෙන්නේ. ස්වාමින් වහන්සේව පිළි අරගෙන ඒගොල්ලන්ට පුළුවන් නිදහසේ ජීවත් වෙන්න. හරි අපි අවසන් කරමු. හෙබ්‍රු පොත ඔබ ගිහිල්ලා කියවන්න. අපි හරවන්න මායික තෙසලෝනි පොතට දෙවෙනි තෙසලෝනි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ දෙවෙනි තෙසලෝනි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ ඔහුගේ ඊම සාතන්ගේ ක්‍රියා කිරීමේ හැටියට බොරු වූ සියලු ආකාර ආශ්චර්ය වලින්ද ලකුණු වලින්ද පුදුම වලින්ද විනාශ වෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලි වලින්ද යුක්ත වේ මක් නිසාද ගැලවෙන පිණිස ඔහු සැබෑකමට ප්‍රේමවීම පිරිනුගත්තෝය. ඔව් සැබෑකමේ වචනයට ප්‍රේම නොකරන නිසා ගැලවීම නොලබන්නේ. එයාට ගැලවීම ලබා ගන්නට දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් සත්‍යතාවේ කියා දෙනවා. නමුත් ඒගොල්ලෝ ගැලවීමට එන්නේ නැහැ. ඒගොල්ලෝ කැමතර බුරු ආශ්චර්ය මැදේවල් දකින්න එක එක දේවල් දකින්න සෑම ඉතින් දෙවියන් වහන්සේ අත්හරින ඒගොල්ලෝ ගිහලා බලන්නේ 11 වෙනි පදේ මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප්‍රසන්න වූ සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස බොරුව විශ්වාස කරන හැටියට දෙවියන් වහන්සේ මුලාවේ ක්‍රියා කිරීමක් ඔවුන්ට එවනසේක. නැත්නම් තවත් වචනින් කියනවා නම් ඒ මුලාවට ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලෝ අසු වෙයි. නමුත් අපි ප්‍රේමයෙන් සත්‍ය කතා කරන අය ඇයට ගැලවීම තිබෙන්නේ යේසුස් වහන්සේතුලින් ගැලවීමේ මාර්ගය උන් වහන්සේමයි. යේසුස් වහන්සේ ඔබගේ ස්වාමීන් ලෙස පිළිගන්න. උන්වහන්සේ ඔබගේ දෙවියන් වහන්සේ. නමුත් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. දැන් අන්තිම වශයෙන් අපි කියවමු එලිදරව පොතේ 3 වෙනි පරිච්ඡේද 10 වෙනි පදේ. මම ඔබට කියා දුන්නේ ශුද්ධවන්තයන්ට තිබෙන ආරක්ෂාව. මේ ලෝකේ මොන අතකට හැරුණත් ඔබ තේරුම් ගන්නට ඕන ඔබ ශුද්ධවන්තෙක්. ඔබ උන්වහන්සේගේ තානාපතිවරු හැටියට සිටින්නේ ඔබට තිබෙන්නේ ඉතා ඉක්මනින් ඕමනාවෙන් දෙවියන් වහන්සේ කැමැත්ත කරමින් මනුෂ්‍යන් ශුද්ධ වචනේ කියා දීලා එයා එවත් ගලවන්න. 10 වෙනි පදේ කියවමු. මාගේ ඉවසීමේ වචනය නුඹ ආරක්ෂා කළ හේයින් පොළොවේ වසන්නන් පරීක්ෂා කිරීමට මුළු ලෝකයේ පිටට පැමිණෙන්නට තිබෙන්නා වූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂා කරන්නෙමි. මම නුඹව ආරක්ෂා කරනවා.
දෙවියන් වහන්සේගේ පොරොන්දු මෙන්න මේයි උන් වහන්සේගේ ආරක්ෂාව ස්ථිරයි කොයි වගේ මිනිස්සුන්ට උන් වහන්සේ කියන්නේ උන් වහන්සේගේ ඉවසීමේ වචනය ඉවසීමේ වචනේ ඒ කියන්නේ උන් වහන්සේගේ වචනේ පළ දරන්නට ඕන උන් වහන්සේගේ වචනේ ඔබ විශ්වාස කරනවා නම් ඔබ ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක් නම් එහෙනම් ඔබ පළ දකින්න යන්නේ ඔබගේ ජීවිතේ ඒ නිසා උන් වහන්සේ කියන්නේ ඔබ ඉවසීමේ වචනය ඔබ අල්ලාගෙන සිටින නිසා ඔබ රක්ෂා කරගෙන සිටින නිසා ඒ පරීක්ෂා කාලේ පැය කියලා කියන්නේ කාලයක් ගැනත් උතර කතා කරනවා ඒ පරීක්ෂා කාලවලින් නැත්නම් විනාශ වෙන කාලවලින් මං ඔබව ආරක්ෂා කරනවා මං ඔබව ආරක්ෂා කරනවා ඉතින් වහන්සේ අපට පොරොන්දුවා දී තිබෙනවා මුළු ලෝකයටම පැමිණෙන මුළු ලෝකයටම පරීක්ෂා වෙන හැමෝටම ආය පරක් අපේ පදේ කියවමු මාගේ ඉවසීමේ වචනය නුඹ ආරක්ෂා කළ හේයින් පොළොවේ වසන්නන් පරීක්ෂා කිරීමට මුළු ලෝකයේ පිටට පැමිණෙන්නට තිබෙන්නා වූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂා කරන්නෙමි. මේ පරීක්ෂා කාලයේදී උන් වහන්සේව ආරක්ෂා කරයි. ඇයි උන් වහන්සේ ආරක්ෂා කරන්නේ? උන් වහන්සේට අයිතියක් තිබෙනවා ඔබ ආරක්ෂා කරන්න. උන් වහන්සේගේ ලේවැක් රැකවරණය තිබෙනවා. උන් වහන්සේගේ නාමය උන් වහන්සේට දී තිබෙනවා. ඔබ උන් වහන්සේගේ පවුලට අයිති නිසා උන් වහන්සේට අයිතියක් තිබෙනවා ඔබ ආරක්ෂා කරන්න. ඔබ ශුද්ධවන්තයෙක් නිසා උන් වහන්සේගේ හරට ඇහුම් කන්දිය ඔබ ගමන් කරන නිසා උන් වහන්සේ කියන ස්ථානෙට ඔබ යන නිසා උන් වහන්සේ නියමිත වෙලාවට ඔබ කරන නිසා ඒ පරීක්ෂා පැයෙන් උන් වහන්සේ ගලවන්නේ ඉවසීමේ වචනය ඔබ ආරක්ෂා කරගෙන ඉන්න නිසා කොන්දේසියක් තිබෙනවා උන් වහන්සේ ඔබට යම් තැනකට යන්න කියලා කියනවා ඔබ ඒ ස්ථානට යන්නේ ඔබ ඔබ ගියේ නැත්නම් ඒ ස්ථානයේදී අර ස්ථානයේ විනාශයක් නැරටමත් ඇති වී තිබෙන්නේ අනේ මම රට ගියා නම් හොඳයි කියලා ඔබ කියන. ඉතින් ඔබ රට ගියාන් පස්සේ ඒ ස්ථානේ විනාශයක්. නමුත් ඔබ උන්වහන්සේගේ ඇහැවන උන්වහන්සේගේ මෙන්න මේ ස්ථානේ ඔබ සිටින්න දේශයේ සාරවත්කම ඔබට භුක්ති විඳින්න පුළුවන්. ඔබ කැමති නම් කීකරු විසිටිනා නම් මේ දේශයේ සාරවත්කම ඔබට භුක්ති විඳින්න. අනේ මම ගියා රට ගියා නම් හොඳයි. දැන් මිනිස්සු රට යන්නත් බයයි. ඒත් ඉතින් යනවා යන මිනිස්සු යනවා. ඉතින් කොහොම හරි ඉතින් ඉන්න මිනිස්සු ඉන්නවා යන මිනිස්සු යනවා. නමුත් ඔබ කොහේ ගියත් එක දෙයක් දැනගන්න ඔබගේ පොරොන්දු දේශයේ තිබෙන්නේ ඔබ කැමැතිව කීකරුව ඉන්න ස්ථානේ තමයි ඔබගේ පොරොන්දු දේශය. ඔබගේ පොරොන්දු දේශය ඔබ ඔබ නිතරම ජයග්‍රාහකව ජීවත් වෙන පුද්ගලෙක් නම් ඒක තමයි ඔබගේ පොරොන්දු දේශය. ඔබගේ පොරොන්දු දේශය ඒකයි. ඔබගේ පොරොන්දු දේශය සෑම දෙයක්ම සාර්ථක වෙලා තිබෙන නිසා නොවේයි. අපි දකින්න විශේෂයෙන්ම සාර්ථක සභාවන් තිබෙනවා ඒ වගේම ජයග්‍රාහක සභාවන් තිබෙනවා ඔබ කොයි කොට්ටාෂයට අයිති වී සිටින්නේ ඔබ හැම දෙයක්ම සාර්ථකයි කියලා තමයි ලියෝදිසියාවේ සභාවේ කිව්වේ නමුත් යේසුස් වහන්සේ දොරට තට්ටු කරමින් සිටියේ මම සභාවෙන් පිට ඉන්නේ මම දොරට තට්ටු කරනවා ඔබ ඔබ සමග මට සහභාගී වෙන්න කැමති එලිදරව් 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ සාර්ථක සභාව අපිට හැම දෙයක්ම තිබෙනවා අපිට කිසි අඩුපාඩුවක් නැහැ අපිට යේසුස් වහන්සේ ඕන නැහැ අපි යේසුස් වහන්සේ නාමයක් හැටරයි පාවිච්චි කරන අපිට උන් වහන්සේගේ මග පෙන්වීම ඕන නැහැ යේසුස් වහන්සේ ඒ සභාවේ දොරට තට්ටු කරමින් සිටින්නේ ඔබ සාර්ථකයි කියලා කිව්වට ඔබ ඊටාම දිලිඳුවේ ඔබ අන්ධව සිටින්නේ ඔබ ඊටාම කාලකන්ණි තත්ත්වයෙන් සිටින්නේ කියලා යේසුස් වහන්සේ පවසනවා නමුත් මේ සාර්ථකව තිබෙන සභාව තමයි මනුෂ්‍යයන්ට කැමති නමුත් දෙවියන් වහන්සේ අපට කතා කළ කියන්නේ මෙන්න ජයග්‍රහණ සභාවක් තිබෙනවා ජයග්‍රහණින් ජයග්‍රහණය කරා ගමන් කරමින් සිටින සභාව ස්වාමිනිය ඔබ වහන්සේගේ උපදෙස් අපට අවශ්‍යයි දිනපතා ඔබ වහන්සේගේ වචනට අපි කීකරු වෙන්න කැමතියි ඔබ වහන්සේ අනුව අපි ගමන් කරන්න කැමතියි හැම දෙයක්ම ඔබ හරි කියලා හිතන වෙලාවට නැත්තම් සාර්ථකයි කියන දේවල් නොවේ සාර්ථකභාවයේ තිබෙන්නේ දෙවියන් වහන්සේ තුලින් ඔබ ජය ගන්නා සෙනගද්ද ඒකයි සැබෑ ජයග්‍රහයි ජීවිතය ගත කරන එක. ඒක තමයි සැබෑ වූ දෙවියන් වහන්සේ කැමැත්ත ඉෂ්ට කරන සබාව. ඔබ උන් වහන්සේගේ ශුද්ධවන්තයෙක්. තුන් වහන්සේ ඔබට කියන්නේ ඔබ මාගේ ඉවසීමේ වචනේ ආරක්ෂා කරමින් සිටින නිසා මමත් ඔබව ආරක්ෂා කරගන්න ඔබ මම ආරක්ෂාවෙන් තබනවා ඒ පරීක්ෂා වේලාවල් වල. ඒ පරීක්ෂා කාලවල් වල මම ඔබව ආරක්ෂා කරනවා. ඔබගේ කන්න බොන්න තිබෙන්නේ නැති දේවල් තිබෙන්නට පුළුවන් ඉදිරි අනාගතයේදී නමුත් බලන්න දෙවියන් වහන්සේ අපට එකපොරොන් තව එකපොරොන්දුවක් මට මතකයි මම ඔබට මීට කලින්වත් කියලා දුන්නා නමුත් අපි මතක් කරගමු අපි එලිදරව් පොතේ 5 වෙනි 6 වෙනි පරිච්ඡේදයේ
හයවෙනි පරිච්ඡේදයේ හයවෙනි පදේ ජීවමාන සත්වයන් සතර දෙනා මැදෙහි ධාන්‍ය නැලියක් මස්සය යව නැලි තුලක් මස්සය තෙල් වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරන්නයි කියන හඬක් මෙන් ඇසීමි. ඔව් මෙතන විශේෂම කියන්නේ මෙන්න කාලය පැමිණට යන්නේ ඒ තරම් සාගතයක් ඇති වෙනට යන්නේ බඩු මිල වැඩි වෙනට යන්නේ බොහෝ දේවල් සිදු වෙනට යන්නේ නමුත් කියන්නේ අත ගසන්නට එපා කවද ආලේපලත් ආය තෙලටත් ඒ වගේම මුද්‍රික පානයටත් කවුද මුද්‍රික පානය ගිවිසුමක් ඇතුව සිටින ආලේපලත් ආය ඒ ආයව අත ගසන්න එපා කවුද මේ කන කරන්නේ දෙවියන් වහන්සේ ආලේපලත් ඒ වගේම ගිවිසුමක් ඇතුව සිටින ආයයට ඒ ආයව අත ගසන්න එපා දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඔබටත් මරත් තිබෙනවා සෑම කෙනෙක් නැගිටි සිට අපි වුණ වහන්සේට නමස්කාර කරමින් ප්‍රශංසා කරමින් ස්තුති කරමින් අපි පවසමු ස්වාමීන් වහන්සේ දවසේ දුබහන්ස අපට කතා කළා අපට අපව ධෛර්යමත් කළා අපව ශක්තිමත් කළා අපට අවවාද කළා අපට තරවටු කළා අපව හරි ගැස්සුවා අපට ස්වාමීන් වහන්සේ වහන්සේගේ දේව බය ගැන ඉගෙනුවා බොහෝ දේවල් වුණ වහන්සේ අපට කතා කළා මම ඔබට පියවරක් කිපයක් දුන්නේ නැහැ මෙන්න පියවර හයක් තිබෙනවා ඔබට ඔබට සාර්ථක ජීවත් වෙන්නට ඕන නැහැ මම ඔබට දුන්නේ ශුද්ධාත්ම වහන්සේ ඔබට අද දවසේදී අවශ්‍ය කරන පණිවිඩේ උන් වහන්සේ ඔබට දී තිබෙනවා එනිසා ඔබ තෝරගන්න මේ වචනය සමග ඔබ ගමන් කරන්න ඉවසීමේ වචනය ඔබ තදින් අල්ලාගෙන ජීවත් වෙන්න කියලා ස්වාමිනී ඔබ වහන්සේගේ ඉවසීමේ වචනය මට වැදගත් මම ඒක ආරක්ෂා කරගන්නවා මම ඒක මගේ ජීවිතේට මම අදාළ කරගන්නවා රෑ දවල් මෙනෙහි කරනවා ස්වාමිනී මේ වචනය ස්වාමීන් වහන්සේ පැණිවලටත් වඩා මිහිරි ස්වාමිනී බයිබලයේ අපි දකිනවා පරණ ගිවිසුමේ ඒගොල්ලෝ අර ඒගොල්ලෝ පෙන්වන්නේ ඇත්තටම දේව වචනය ඒ තරම් කුඩා වයසෙන්දන් දරුවන්ට ඒගොල්ලෝ උගන්වලා පෙන්වන්නේ මේ පැණිවලටත් වඩා පැණිහා සමානව නැත්නම් ඊටත් වඩා වැඩියෙන් මේ දේව වචනය ඔබට හරි මිහිරි කියලා කියනවා සනසීම ගෙන දෙන වචනයයි මේ දෙවියන් වහන්සේ අපට සීමාවන් තබන්නේ උන්වහන්සේ අපට අපව එපා කරන නිසා නොවේ උන්වහන්සේගේ සීමාවන් තිබෙන්නේ උන්වහන්සේ කියන්නේ මේ ජීවන ක්‍රීඩාව ඔබ හරි ආකාරව කරන්න ඒ නිසායි මම ඔබට සීමාවන් තබා තිබෙන්නේ ඕනම ක්‍රීඩාවක සීමාවන් තිබෙනවා ඒ සීමාවන් තිබෙන නිසා තමයි ඒ ක්‍රීඩාව විනෝදයට අපව ගෙන එන්නේ ඒ වගේ තමයි ජීවන ඒ ක්‍රීඩාවේදී උන්වහන්සේ කියන්නේ මම සීමාවන් තබා තිබෙනවා ඔබට. ඔබ පය තබන්න එපා යක්ෂයාගේ පැත්තට. යන්න එපා සීමාවන් තිබෙනවා. මේ සීමාව තුල ඔබට යහපත ඔබට දකින්න පුළුවන්. ඔබට අත්දකින්න පුළුවන්. මේක තමයි නියම ජීවිතය ඔබට. අපි ගිවිසුම් භෝජනට සහභාගී වෙමින් අපි කියමු ස්වාමීන් වහන්සේ දවසේදී ඔබහන්සේගේ වචනය තුළින් මාව ධෛර්යමත් වුණා ශක්තිමත් වුණා මට ඔබහන්සේ කතා කළා මාව ස්වාමීන් වහන්සේ ඔබහන්සේ කවදාවත් මාව පාගා දමන්නේ නැහැ මාව නිතරම සනසන දෙවියන් වහන්සේ බය දුකමේ ආත්මෙන් මාව මුදවාගෙන ඔබහන්සේගේ කරුණාවේ ආත්මේ මාතුළු තබා තිබෙන නිසා ස්තුතියි ඔබහන්සේ මාව නිර්භීත කරපු නිසා ස්තුතියි මා ස්වාමීන් වහන්සේ තවත් බය නොවි ජීවත් වී සිටින්නට යන්නේ මනුෂ්‍ය මාදිය බලන විදිය නෙවෙයි මම දකින්නේ මගේ ජීවිතේ මා දකින්නේ ඔබ වහන්සේ මා දකින ආකාරයට මනුෂ්‍ය ඔබ දිහා රවල බලන්න පුළුවන් ඔබ පුදුමාකාර මිනිසියෙක් නිසා නමුත් ඔබ තෝරගන්න මම දෙවියන් වහන්සේ සමග සහභාගීකම් පවත්වමින් උන් වහන්සේ මා දෙස බලනමින් බලන ආකාරයටයි මා මගේ ජීවිත දකින්නට යන්නේ මනුෂ්‍යම් ඔබව දකින්න විදියට බලන්නට යන්න එපා ඔබ තෝරගන්න මට අයිතියක් නැහැ යක්ෂයත් එක්ක සම්බන්ධයක් මට අයිතියක් තිබෙන්නේ දෙවියන් වහන්සේ සමග මේ ජීවිත ගමන ගැන. මානසික මන බවිලි මම කියවන්න හැදුවේ පදේ ලියවිලි සඳහන් කර තිබෙන්නේ ආත්මික මනසක් ඔබට ජීවනය දෙයි සහ සමාදානය. නමුත් මාංශාකාර මනසක් ඔබට මරණය ගැන දෙයි. ඒ කියන්නේ මරණය දෙවියන් වහන්සේ කැමැත්ත නොවේ ජීවනය සහ සමාදාන තමයි දෙවියන් වහන්සේ කැමැත්ත. ඒ ඔබගේ මනස අලුත් කරගත්තා නම් ඔබ එහෙනම් දිනපතා ඔබ දකින්න යන්නේ ජීවනය වත් දකින්න යන්නේ හැම අවස්ථාවෙදීම. හලෙලූයා. 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 උන්වහන්සේගේ ගිවිසුම් භෝජනයට අපි
සහභාගී වන විට අපි කියමු ස්වාමිනී යේසුස් වහන්සේගේ ලේ මට සෑහේ ඔබ වහන්සේගේ අනුග්‍රහය මට සෑහේ ඔබ වහන්සේගේ කිවිසුම මට සෑහේ ස්වාමිනී හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී හාලෙලූයා මේ උදෑසන අපි කියමු ස්වාමිනී අපි සම්බන්ධ වන්නේ ජීවමාන දෙවියන් වහන්සේ සමගයි අපි සම්බන්ධ වී සිටින්නේ ස්වාමිනී ඔබ වහන්සේගේ මහිමේ නිසා ස්තුති කරනවා उन महंस के महिमे कौद बाई ममाई दिव्यान महंस के दर्व उन महंस के महिमे मे मुल पोलवे विदा पेन्वन सेनगाई सापी की स्वामिनी मे गिविसुम भोजने स्वामिनी ओब वहंसेम स्वामिनी अप समग सहदुआ स्वामिनी अपट जीवने तिबेनवा अपट सुए तिबेनवा अपट ओब वहंसे गे आरक्षाव तिबेनवा सियलुम यहापत आशीर्वाद तिबेन निसापी स्तुति करनवा स्वामिनी हालेलुया हालेलुया अपि पुदमुन वहन्सेट प्रशंसावे पूजा अपि किमु स्वामिनी मे स्थाने ओब वहन्सेगे महिमे पतिरेवा मा तुल ओब वहन्से महिमेन ओब वहन्सेगे जीवनेन ओब वहन्से पुरवा तिबेन निसा स्तुति स्वामिनी ओब वहन्से शुद्धाय स्वामिनी हालेलुया ओब वहन्सेगे यहापत भावे मट सहि गायना करम मेहियो बे महिमे पतिरेवा मेहियो बे महिमय पतिरेवा हद पस सीमे नितिरेवा मेहि सिटी ना सेवो मा पुदमु ओबटा प्रशंसा वे पूजा श्रोताय अब स्वामी से के अब स्वामी ओब टाई मुदुमाई में येसुनी ओब बे माई मया पतिरेवा हद पस सीमे नितिरेवा मेहि सिटी ना सवो मा फुदवो ओबटा प्रशंसा वे पूजा शुद्ध Hallelujah. අපි සියලු දෙනා ප්‍රකාශනය කරමු අපගේ මාදර පියාණනි ඔබ වහන්සේට ස්තුති වේවා ඔබ වහන්සේගේ කාජාතක පුත්‍ර වූ යේසුස් වහන්සේ මං වෙනුවෙන් පාවා දුන් නිසා ස්තුති ඔබ වහන්සේ අද දවසේදී මට බොහෝසේ ප්‍රේම කරන බව මං විශ්වාස කරනවා මාව ගලවා මාව මුදවා
ඔබහන්සේ ආත්මෙන් මාව පුරවා දේව දරුවෙක් කළ බව මම විශ්වාස කරනවා ස්තුති ස්වාමිනි මෙවැනි කාලවලල ඔබහන්සේ සමග අපට කිවිසුමක් තිබෙන බව අපි විශ්වාස කරනවා ඒ වාගේම ඔබහන්සේගේ ආලේපලත් වරු අපිමයි ඔබහන්සේට ස්තුති ඔබහන්සේගේ ආලේපය ලබාගත් සෙනගක් හැටිටයි මේ ස්ථානයේ සිටින්නේ ඔබහන්සේගේ ආරක්ෂාව ඔබහන්සේගේ සැපවීම ඔබහන්සේ අපට දී තිබෙන බව අපි විශ්වාස කරනවා ස්වාමිනි ඔබහන්සේගේ අනර්ග ලේන් අපව ශුද්ධ පවිත්‍ර කරමින් ඔබහන්සේ අපට දී තිබෙන මේ සියලු යහපත් දේවල් නිසා ස්තුති ඔබහන්සේ කරුණාවේ දෑතට අපි සියලු දෙනාම බාරයි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් අපි එකට සහභාගී වෙමු ස්තුති වේවා ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී ප්‍රසන්ස වේවා ස්වාමිනී Hallelujah, 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 hallelujah. Stuti veva swamini, stuti veva, stuti, stuti, stuti swamini. Stuti veva swamini. Obahan sapage atmik as miracle nisa stuti swamini. Apage ka atmika kan vivarakarpa nisa stuti. Apage hadavat obahan si vivarakarpa nisa stuti. Obahan sige hanata ahun kandi gamankaranta obahan sapadithimna karunava nisa stuti. Stuti, 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 Swamini. Stuti. Hallelujah. Kek leda rogatulin. Etam vedanavin sitna sila denam devyan mahanse suwakara hamarai. Me udasne onama sthane sharire onama sthane ekubata vedanawak thibenona un mahanse kine mama obage suwakaranna o vaidyawaraya. Mama ay obata suwe deni. Nisa oba atpat karaganna obage suwaya. Oba kiyanne meka mata aiti. Mage urume mekai. යේසුස් වහන්සේ තුමාල ලැබුවේ මාව සුව කරන පිණිසයි නිසා ඔබ විශ්වාස කරන්න ඒ වේදනාව සම්පූර්ණයෙන්ම දුරු වී ඔබගේ ශරීරය සුව කරනව වෛද්‍යවරයාණෝ දැනටමත් ඔබව සුව කර හමාරයි හාලෙලූයා ස්තුති වේවා ස්වාමී හාලෙලූයා හාලෙලූයා ස්තුති 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 ස්වාමිනී හාලෙලූයා විසතුටෙන් ප්‍රීතියෙන් අපගෙනම අපගේ දීමනා දසයෙන් කොටස් විශ්වාස කරමින් ඇදහිල්ලෙන් ප්‍රේමයෙන් එවගේම ඔබ වපුරන බීජය ඔබ විශ්වාස කරන ඔබ කපා ගන්නට යන්නේ කියලා අස්වැන්නක් ලෙස ඔබට ලබා ගන්නට යන්නේ අස්වැන්නක් ලෙස ඔබ ලැබෙන්නට යන්නේ ඔබට විශ්වාස කරන දෙවියන් වහන්සේ එකකින් 100ක් පොරොන්දු වී තිබෙනවා ඒ වගේම උන් වහන්සේ ස්වර්ගයේ කවුළු ඔබ වෙනුවෙන් විවර කරනවායි කියලා උන් වහන්සේ ඔබට පොරොන්දු වී තිබෙනවා ඒ පොරොන්දු විශ්වාස කරමින් ඔබ ගෙනෙන්න ඔබගේ දීමනා දසයෙන් කොටස් ඒ සමගම ඔබ තේරුම් ගන්නට ඕන අනිවාර්යයෙන්ම උන් වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයටයි ලෝකේ ආර්ථික හැට නොවේ උන් වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයටයි උන් වහන්සේ ඔබගේ අවශ්‍යතාවයටත් වැඩියෙන් උන් වහන්සේ ඔබට සපයා දෙන්නට යන්නේ ඔබ තෝරා ගන්න ඒ තෝරා ගැනීම යහපත් තෝරා ගැනීමක් ඒ වගේම ඔබ සතුටු සිතින් ඔබ ගෙන එන්නේ ස්වාමිනී මේ නියං කාලයේදී මම විශ්වාස කරනවා ඒ ඊසාක් වැපරපු ආකාරයටම ඒ අවුරුද්දේම සිය ගුණේ කස්වැන්නක් ලබා ගත්තා ඒ වගේම ඔබත් උන් වහන්සේගේ වචනේ ප්‍රකාරට ඔබ සතුටු සිතින් වපුරන්න කෙනෙක් ඔබ සිය ගුණයක් ඔබ අස්වැන්න ලබා ගන්නට යන්නේ හාලෙලූයා හාලෙලූයා අපි ප්‍රීති වෙමු මේ දවසේ උන් වහන්සේ මේ ස්ථානයේ අප සමග ප්‍රීති වෙනවා Hallelujah. Mama, 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 mama,
हालेलुया स्तुति वेवा आदर प्यान्यो बहांसेट स्तुतिया दवसेते बहांसे अपर पुरंदुन आकारेटम स्वामिनी सातुरु सितिन देन्नाट बहांसे प्रेम करना किया वाचने संधान वीतिबेन एवागेम स्वामिनी मेस कीप देने पसवान वांसे सैम केने पसातुरु सितिन गेना वीतिबेन स्वान महांसे कनगाटु युंगवात ओमनावक निसावत नोवे नमु सातुरु सितिन गेना वीतिबेन एदे हिल्लेन तमागे बीज वपुरमिन विश्वास करमिन ओबहांसे नवत हरवा ओबहांसे के स्वर्गे कौलु विवर करमिन ओबहांसे आशीर्वाद देगेन दिन बव अपि विश्वास पूर्ण कमें सिटिंटयान सैम कनेक्म आशीर्वाद लेनगा खटेटाई सिटिंटयानी स्तुति स्वामी उभहांस करुणा दयात्र सैम कनेक बाराय उभहांस वचने प्रकार दवसदी उभहांस अपो सुवकल निशा स्तुति स्वामी अपो मुदवागत निशा स्तुति स्वामी हंसे अपे शरीर अवयवयान संपूर्ण उभहांस सुवपत्कर्तिमिन बाप विश्वास करना येसुस वहांस के बलवत् नामेन आमेन आमेन।